හොඳයි. සුබ සන්ධ්‍යාවක් කියලා ඔබ සියලු දෙනාම පිළිගන්නවා අද දින වැඩසටහනට. ඉතින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර සංරක්ෂණ සංසන්දේ විදිහට අපි තීරණය කරා ඔබත් මමත් හොඳින් අඳුරන, අපි සියලු දෙනාම ආදරය කරන ඉතාමත් අපූර්ව සත්වයෙක් ගැන අද කතා කරන්න ඕන කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි, ශ්‍රී ලංකාවේ කැස්පෑවා. ඔබ මේ වරට දන්නවා ඇති, ලෝකයේ කැස්පෑවන් ගත්තට පස්සේ විශේෂ හතක් පමණ ජීවත් වෙනවා මේ වනයේ. ඉතින් ශ්‍රී ලංකාවේ විදියට අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්, ඒ වගේම අපිට ඉතාමත් ආඩම්බර වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ගත්තට පස්සේම කැස්බෑවන් විශේෂ හතෙන් විශේෂ පහක් පමණ අපිට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දැක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා ඔවුන් නෙස්ටින් කරන්න ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉතින් අපි මේ වැඩසටහන ඉදිරියේදී කැස්බෑවන් පිළිබඳ මේ වගේ ඉතාමත් අපූර්ව කතා, ඒ වගේම කැස්බෑවන් ගැන කරලා තියෙන පරීක්ෂණ, ඔවුන් සංරක්ෂණය කරන්නේ කොහොමද, ඒ වගේම ඔවුන් තියෙන තර්ජන මොනවද වගේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙම විශේෂ අවස්ථාවට ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර සංරක්ෂණ සංසදයේ විදිහට අපි හිතුවා ඉතාමත් විශේෂ පුද්ගලෙක් සම්බන්ධ කරගන්න ඕන කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි, කැස්බෑවන් වෙනුවෙන් මේ වන විට විශාල සේවයක් කරලා තියෙන සහ සේවයක් තාමත් කරන කැස්බෑවන් පිළිබඳ විශේෂඥ ආචාර්ය ලලිත් ඒකනායක මහත්මයව අපි තීරණය කරා මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න ඕන කියලා. ඉතින් මම ලලිත් මහත්මයා ඉතාමත් ආදරයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම නරමන ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මෙම දේශනය අවසන් වන තෙක් කරුණාකරලා නැඳී සිටින්න. ඒ වගේම අපි වෙනද දේශන වගේම දේශනය අවසානයේදී ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පොඩි කාලයක් වැය කරලා තියෙනවා. ඉතින් දේශනය අතරතුර ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න අප වෙත යොමු කරන්න. අපි දේශනයේ අවසානයේදී මේ ප්‍රශ්න ලලිත් මහතා වෙත යොමු කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න සූදානම්. ඉතින් මම විශ්වාස කරනවා ඔබ ඔබගේ දැනුමට යමක් මෙම දේශනයේ අවසානයේදී එකතු කරගනිවි කියලා. ඉතින් වැඩිදුර කතා නැතුව අපි දේශනය වෙත යොමු. ලලිත් මහත්මයා, ඔබටයි මේ අවස්ථාව වැඩසටහනේ කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස. ස්තුතියි රංජිල මහත්මයා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා සමුද්‍ර පරිසර සංරක්ෂණ සංසදයට මේ අවස්ථාව ලබා දීම ගැන. කැස්බෑව ගැන අපි මේ දවස්වල පහුගිය අවුරුද්දේ විශේෂයෙන් නෞකාවේ එක්ස්ප්‍රෙස් ප්‍රල් නෞකාව අනතුරත් එක්ක කැස්බෑව ගැන ගොඩක් අපි කතා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අලුතෙන් කතා කරන්න පටන් ගත්තා ලංකාවේ. මම කෙටියෙන් කැස්බෑව ගැන අර රංජුල මහත්ම කිව්වා වගේ ලෝකේ ඉන්න කැස්බෑව සංඛ්‍යාව ලංකාවේ ඉන්න කැස්බෑව ගැනයි කෙටියෙන් හැඳින්වීමක් කරලා ඊට පස්සේ පර්යේෂණ අපි දැනට කරලා තියෙන පර්යේෂණ සමහර දත්ත ටිකුයි ඊළඟට කැස්බෑවන්ට තියෙන චර්ජන ගැනයි ඉතාම කෙටියෙන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 40ක් වගේ කාලයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ කාලය තුළ උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මාව ඇහෙනවා හොඳට. ඔඩ ඇහෙනවා. ඔව් ඔබ ඇහෙනවා මහත්මයා. හරි.
කැස්බෑව කියන්නේ මේ වගේ ලස්සන පරිසරයක මුහුදේ ජීවත් වෙන සතෙක්. මේ කැස්බෑවගේ විශේෂත්වය තමයි මෙයා මුහුදේ සම්පූර්ණ ජීවිත කාලය ගත කරත් බිත්තර දැමීමට ගොඩබිමට පැමිණෙනවා. එතකොට අපිට මිනිසුන් සමග ගොඩක් වෙලාවට ගැටෙන අවස්ථාව ලැබෙනවා මේ කැස්බෑව ගොඩබිමට එනකොට මේ වගේ ලස්සන පරිසරයක මුහුදේ ජීවත් වෙන සතෙක්. ඒ වගේම බිත්තර දාන්න ගොඩබිමට එනකොට කැස්බෑව ගොඩක් වෙලාවට කැමති මේ වගේ ගොඩ නැගිරි නැති නිදහස් පරිසරයකට ඒ කියන්නේ ඇවිල්ලා පිටර දාන්න මේ වම් පැත්තේ තියෙන වගේ තංගල්ල රෙකවර්ල తీරේ ගත්ත ඡායාරූපයක් කැෂ්බෑව ගොඩක් මෙන්න තැනක් ලංකාවේ වැඩියෙන් මෙන්න තැන. එතකොට මේකේ අපි මේ කැෂ්බෑව බලාපොරොත්තු වෙනවා අර පිටර දාන්න රාත්‍රී කාලේ එනකොට ලයිට් එහෙම ගොඩක් අඩු නිශ්චල පරිසරයක්. ඒ වගේම මේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් කැෂ්බෑවෙත් පොඩට ඇවිල්ලා පිටර දාන්න ආපු පාරක් උන්ගේ ට්‍රැක් එකක්. අපි කැස්බෑව ගැන පොඩ්ඩක් හඳුන්වීමක් කරොත් එම කැස්බෑව උරග ගණයට ආයත් සතෙක්. ඒ කියන්නේ හිස ගාත්‍රා යුගල් අවල්පත් වලිගේ උඩු කබල යටි කබල වගේ කියන්නේ කොටස් ටිකක් මේ කැස්බෑවගේ තියෙනවා. නමුත් මේ කැස්බෑව උරගේ. ඒ කියන්නේ අපි ඉබ්බා වගේම මේ තප්පොඩවිම දකින්න ඉබ්බා හැමෝම දැකලා ඇති. ඒ වගේම කැස්බෑවත් මම හිතන මේ වැඩසටහන සම්බන්ධව සීරු දෙනාම වගේ කැස්බෑව දැකලා තිනවා. එතකොට මේ කැස්බෑවත් උරගේට අයිති. ඒ කියන්නේ නයා එන්න නැත්තම් කබරගොයා ඒ වගේ උරගේ සත්වයට අයිති කාණ්ඩේම සතෙක්. හැබැයි මේ කැස්බෑ වගේ සෑහෙන වෙනස්කම් තියෙනවා මේ සත්තුත් එක්ක. ඉබ්බා සහ කැස්බෑව අපි ගත්තොත් එහෙම ඉබ්බා අපිට දකින්න පුළුවන් අපි මොනවාරි තට්ටුවක් කරලා හරි උන්ට මොකක් හරි බාධකයක් කරොත් එහෙම ඉබ්බාට පුළුවන් වෙනවා එයාගේ අත් කකුල් සියල්ල වලිගේ ඔළුව ඇතුළට ගන්න කට්ට අරගෙන කට්ටට අරන් ආරක්ෂා වෙන. නමුත් කැස්බෑව නෑ. කැස්බෑව මුහුදු පරිසරයට තමයි අනුවර්තලා තියෙන්නේ. සාගරයේ තමයි සම්පූර්ණ ජීවිත කාලය ගත කරන්නේ. එතකොට මේ කැස්බෑ වගේ ඒ වගේ ඉබ්බා කැස්බෑ අතර ගත්තොත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඊළඟට මේ කැස්බෑ වගේ දත් නැහැ. කොරස් හණු තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කැස්බෑවට අපලා කනකොට අපිට මේ දත් තියෙන සතෙක් නෙවෙයි. ගිරව නැත්නම් අපි දකින ගිරවට වගේ බීක් එකක් නැත්නම් හොටක් වගේ තියෙන්නේ. ඒකෙන් තමයි මේ අර ආහාර කපලා ගන්න ඊළඟට කොරස් හණු වලින් තමයි ආහාර පොඩි කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ කැස්බෑවට විහිණන්ට සහ කිමිදෙන්ට හැකියාව තියෙනවා. ඒ වර්ගය අනුව විශේෂ වර්ග විශේෂ අනුව වෙනස් වෙනවා. නමුත් මේ දෙක හැම කැස්බෑවකම හොඳට විහිණන්ට සහ කිමිදෙන්ට හැකියාව තියෙනවා. ඊළඟට පරියටනය කරනවා. ඒ කියන්නේ මයිග්‍රේෂන් කරනවා. දැන් මේ දවස්වල අපි දකිනවා මන්නාරමේ කුරුල්ලෝ ඉන්නවා පිට රටින් ඇවිල්ලා ගොඩක් ඈත ඉඳලා. ඒ වගේ මේ කැස්බෑවත් ගොඩක් පරියටනය කරන සතෙක්. ඊළඟට ලෝකයේ සියලුම සාගරවල මේ කැස්බෑව දකින්න ලැබෙනවා. ඊළඟට පහුගිය දවස්වල ගොඩාක් මේ කැස්බෑව ගැන කතා කරනකොට කිව්වා කැස්බෑවගේ ජීවිත කාලය අවුරුදු 3400ක් කියලා. අපි දැක්කා මේ රූපවාහිනී වැඩසටහන් වලත් සමහර අවස්ථාවල එහෙම කියලා තියෙනවා. නමුත් කැස්බෑව එච්චර කාලයක් ජීවත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 100ක් පමණ තමයි ජීවත් වෙන්නේ. බොහොම කලාතුරකින් වාර්තා වෙනවා ඊට වඩා ජීවත් වෙච්ච කැස්බෑව කීප දෙනෙක් ගැන. නමුත් සාමාන්‍ය වගේ ජීවිත කාලය සාමාන්‍ය අවුරුදු 80ක් 100ක් වගේ තමයි. ඊළඟට අපි දැන් බලමු කැස්බෑවගේ පරිණාමය ඉඳලා කොහොමද මේ විකාශනය වෙලා තියෙන්නේ කියලා. ලෝකෙ කැස්බෑ කුල හතරක් ඉඳලා තිනවා. මේ කැස්බෑ කුල හතරෙන් දැනටට දෙකක් තමයි ජීවත් වෙන්නේ. ධාර කැස්බෑව අපි දකින මේ පල්ලෙහා රූප සටහනේ ඉන්න ධාර කැස්බෑව ලොකුම කැස්බෑව. මේ කැස්බෑව ඉන්න පවුර ඩර්මකිලිඩේස් අනිත් සියලුම කැස්බෑවන් කිලොනඩේ කියන පවුල් දෙකට තමයි අයිති වෙලා තියෙන්නේ. මේ කැස්බෑවගේ පරිණාමය ගත්තොත් එහෙම අවුරුදු මිලියන 200ක වතර ඉඳලා ඈත ඉඳලා ටික ටික පරිණාමය වෙලා අවුරුදු මිලියන 100ක් 120ක් අතර කාලෙදි තමයි මේ නියම ස්වරූපයේ කැස්බෑව පරිණාමය වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ කැස්බෑ පරිණාමයෙන් තමයි මේ වර්තමානයේ අපිට දකින්න ලැබෙන කැස්බෑ විශේෂ පරිණාමයල ඉතුරු වෙලා ඉන්නේ. මේ තියෙන්නේ වගේ පරිණාමයේ මූලික අවස්ථාවකදී පිටපො කැස්බෑවේ මේ කැස්බෑ වගේ ෆොසිලයක් හම්බෙලා තිනවා 1895 දී ඇමරිකා ශිලාජාල පදයේදී. මේ කැස්බෑ වගේ දිග පළල අපිට හිතාගත්ත හැකි මේ වම් පැත්තේ ඉන්න මිනිස්සුත් එක්ක සාමාන්‍යයෙන් අඩි 15ක් වගේ විශාල ප්‍රමාණයක් මේ කැස්බෑ වගේ දිග තිබිලා තිනවා. අවල්පත් දෙක අතර දුර අඩි 13ක් පමණ වෙනවා. ඒ තරම් විශාල සතෙක් තමයි ඒ කාලේ ජීවත් වෙච්ච මේ ආචිලොන් කියන කැස්බෑවා. මුන් විකරණ විකාශනයේ ටික ටික වෙනස් වෙලා පරිණාම වෙලා දැන් අපිට දකින්න ලැබෙන කැස්බෑව දකින්න පුළුවන්. මේ කැස්බෑ වගේ view එක ගත්තොත් එමේ වගේ අපි මම ඉස්සලා කිව්වා වගේ පිට කබල උඩු කබලක් තියෙනවා යටි කබලක් තියෙනවා. ඒ වටේ ගවල් ගාත්‍රා හතර තියෙනවා. ඊළඟ හිස සහ වලිගය දකින්න ලැබෙනවා. මේ සියලුම ශරීරයේ සියලුම අංගයන් මේ උඩු කබල සහ යටි කබල අතර තියෙන බොක්ස් එකක් නැත්නම් පෙට්ටියක් වගේ කොටස තමයි සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට.
ඊළඟට මේ කැස්බෑව විශේෂයෙන් මොහොතේ ජීවත් වෙන කැස්බෑවෙක් කැස්බෑව ඊළඟට මේ කැස්බෑව චලතාපි ඒ කියන්නේ අපි දැන් අපේ ඇඟේ උෂ්ණත්වය වෙනස් වුණොත් එහෙම අපි කියනවා අපේ උෂ්ණත්වය වැඩි වුණොත් උණ කියලා කියනවා නැත් ඒ වගේ අපි දැන් පෞගේ දවස්වල ගොඩක් අපි මේ උණ ගැන කතා කරා මේ කොවිඩ් වෛරසත් එක්ක ඇඟේ උෂ්ණත්වය වෙනස් වුණොත් ඒ කියන්නේ අපේ අපිට ඒ කියන්නේ අපි උෂ්ණත්වය වෙනස් වෙනවා කියන්නේ අසනීපයක් ඒ කැස්බ කියන්නේ අපි උෂ්ණත්වය එක නියතාවයක් තමයි තියෙන්නේ නමුත් කැස්බෑ වගේම නෑ පරිසරයේ උෂ්ණත්වයත් එක්ක සුළු වශයෙන් පරිසරයේ උෂ්ණත්වයට හැඩගැහෙන්න කැස්බෑවට උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන් වෙනස් වෙලා ශරීරයේ මේ 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 රූප සටහනේ තියෙන විදිහට ශරීරයට අවශ්‍ය වෙලාවට පිටින් තාපය උරා ගන්නත් පුළුවන් තාපය වැඩි වෙලාවට තාපය පිට කරලා තා උෂ්ණත්වය පාලනය කරගන්නත් පුළුවන් ඊළඟට තවත් විශේෂ දෙයක් තමයි අපි කතා කරේ කැස්බෑව උරගේ කියලා. ඒ කියන්නේ අපි දන්නවා උරගේ කියන්නේ අපි වගේම පෙනහළු තියෙන ශ්වසනය කරන සත්තු. එතකොට හුස්ම ගන්නේ පෙනහළු වලින්. ඒ කියන්නේ නාස්පුඩු වලින් හුස්ම ගන්න පෙනහළු වලට තමයි යන්නේ. ඒ තමන්ගින් තමයි ශරීරය අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න. නමුත් ශරීරයේ දැන් ජලයේ ඉන්න මාළුවෝ නම් කරමල් වලින් තමයි ජලයේ ඔක්සිජන් ගන්න. ඒ කියන්නේ කැස්බෑව මොහොතේ ජීවිත කාලය ගත කරත් ඔවුන්ට හුස්ම ගන්න උඩට එන්න ඕනේ. දැන් මේකේ මේ පෙන්වන්නේ හුස්ම ගන්න උඩට ආපු කැස්බෑවේ. ඒ කියන්නේ සම්පූර්ණ ජීවිත කාලයම ජලය ගත කරලා කැස්බෑවත් අපි දන්නවා මුහුදු ශීරපායින් තල්මස් ඩොල්ෆින් වගේම මේ කැස්බෑවටත් හුස්ම ගන්න උඩට එන්න ඕනේ. එතකොට සාමාන්‍ය මේ කැස්බෑ වගේ අනිත් ජීවීන් අතර වෙනස තියෙන කැස්බෑවට විනාඩි 15ක් 30ක් අතර කාලයක් එක හුස්මක් අරගෙන ඒ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාකාරී අවස්ථාවලදී. ඒ වගේම නිදා ගන්න අවස්ථාවලදී අක්‍රිය වෙලා ඉන්නකොට පැය 3-4ක් හෝ ඊට වැඩි කාලයක් ඒක හුස්මකින් ගන්න ඔක්සිජන් වලින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ධාර කැස්බෑවට ඊට වඩා ගොඩක් වෙලා මේ එක මේ හුස්මකින් ගන්න ඔක්සිජන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ලවණ යාමනේ. දැන් අපි දන්නවා කැස්බෑව සම්පූර්ණයෙන් ගත කරන්නේ මුහුදු ජලයේ මුහුදේ. එතකොට ආහාර ගන්න අවස්ථාවේ වාහනය කරන කොටයි මේ මුහුදු ජලය ශරීරගත වෙනවා. එතකොට මේ ශරීරගත වෙන මුහුදු ජලයේ අධික ලවණ සාන්ද්‍රණයක් තියෙනවා. එනිසා මේ කැස්බෑවන්ගේ ශරීරයේ හැඩගැහිලා තිනවා උෂ්ණත්ව ලවණ යාමනයට සෝල්ට් ග්ලෑන්ඩ් ඒ කියන්නේ ලවණ ග්‍රන්ථි මගින් මේ වැඩිපුර ගන්න ලවණ ටික පිට කරන්න හැකියාව ලැබිලා තිනවා. දැන් සමහර අය අහලා ඇති කැස්බෑව විතර දාන්න එනකොට අඬනවා කියලා අපේ වැඩිහිටියෝ කියනවා. ගොඩක් මමත් ඉස්සලම තංගල රැකවල ප්‍රදේශයට ගියාම ඒ ගමේ අය කිව්වේ කැස්බෑව විතර දාන්න ආපුවම කැස්බෑවි අඬනවා කියලා. නමුත් ඇත්තම කතාව මේ කැස්බෑ වගේ මේ ලවණ ග්‍රන්ථි තියෙන්නේ ඇහැට කිට්ටුව අපේ කඳුළු ග්‍රන්ථි වගේමයි. මේ වගේ අර වැඩිපුර ලවණ පිට වෙනකොට ඒක ලොකු ඝන උකු ද්‍රාවණයක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ද්‍රාවණය පිට වෙනකොට කැස්බෑ වඩර බිම්ට ඇවිල්ලා පිටර දාන්න ආපු වෙලාවට ඒවට වැලි හුනම හොඳට පේනවා අඬනවා වගේ. ඒ නිසා මේ කැස්බෑව අඬනවා කියලා කියන නමුත් ඇත්තම කතාව මේ ලවණ ග්‍රන්ථි වලින් ලවණ පිට වෙනක තමයි ඒදි දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට සංචාරණය කරනකොටත් කැස්බෑවට මෙන්න මේ විදිහට ඉස්සරහා ගාත් ඒ කියන්නේ ඇත්තම මෙයාලා අපි ගාත්‍රා කියන්නේ ඕල්පත් කියලා කියන්නේ. මොකද මේවා මාළුවකගේ වරල් වගේ වරලුත් නෙවෙයි වරල් කියලා කියන්නේ. මොකද මේවා ඇතුලේ අර අපේ වගේම අස්ති තියෙනවා. සම මේ ගාත්‍රා ඇතුලේ අස්ති තියෙනවා. ඒ නිසා මේවට අපි කියනවා අවල්පත් කියලා. එතකොට මේ කැස්බෑව පිහිනනකොට සම්පූර්ණ බලය ගන්න ඉස්සරහා අවල්පත් වලින් බලය අරගෙන තමයි ඉස්සරහට ගමන් කරන්නේ. ඒ වගේම පිටිපස අවල්පත් වලින් තමයි යන දිශාව තීරණය කරන්නේ. කියන්නේ අර දැන් මේ වගේ දේවල් වලින් තමයි ප්ලේන් එකෙත් අර පිටිපස්ස තියෙන තටු වලින් අර හැඩය වෙනස් කරලා යන ගම දිශාව වෙනස් කරනවා වගේ මේ කැස්බෑ වගේ පිටිපස්සේ අවල්පත් වලින් තමයි යා තමන්ගේ ගමන් කරන දිශාව උඩටද පල්ලෙහාට නැත්තම් වමර දකුණ ඒ විදිහට තීරණය කරන්නේ. ඊළඟට මම කිව්වා කැස්බෑව පර්යටනය කරනවා කියලා කිලෝමීටර් 10000 ගාන. එතකොට මේ මේ කැස්බෑව පර්යටනය කරන එක අපි ඉස්සර ලංකාවෙත් අපි කරා ෆ්ලිපර් ටැග් ඒ කියන්නේ කැස්බෑ වගේ අවල්පත් වල පොඩි සලකුණක් අයි කරනවා මේ අවල්පත් වල. අපි කරාඹුවක් අපේ දානවා වගේ නැත්නම් ඕගොල්ලෝ දන්නවා ඇති ගොඩක් මෙතන පරිසරය වැඩ කරන අය කුරුල්ලෝගේ ගමන් මාර්ගය හොයාගන්න මුදු දාන කුරුල්ලන්ගේ කකුලට. ඒ වගේ මේ කැස්බෑ වගේ සලකුණක් යොදනවා ටැග් කරනවා කියලා. මේ සලකුණේ අපි නම්බරයක් සහ ලිපිණයක් තියෙනවා. ඒ අවල්පත් වල සලකුණු කරන මේකෙන් ඒ කැස්බෑව වෙන කොහේ හරි අපිට වාර්තා වුණොත් ඒ ලැබෙන කෙනාට අපිට දන්නන්න පුළුවන් විදිහට තමයි ඒ සලකුණක් දාලා තියෙන්නේ. ඒ වගේම දැන් තාක්ෂණයේ දියුණු වෙන්න පටන් ගත්තට පස්සේ චන්ද්‍රිකා තාක්ෂණය උපයෝග කරගෙන මේ කැස්බෑව සලකුණ කරන්න පටන් ගත්තා. මේ කැස්බෑවන්ගේ ගමන් මාර්ගය හොයාගන්න මේ තියෙන්නේ ඒ වගේ මේ කැස්බෑවගේ පිට වරලේ පිට කට්ටේ උඩුකබලේ
පොඩි ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවි කරනවා. ඒකල මේ පොඩියක් දාලා තිනවා ඔයාලට පේනවා ඇති. මේ පොඩිය දාලා තිනේ මේකේ ඒරියල් එක ඇන්ටනාව. එතකොට මේ කැස් බෑව පිගිනනකොට මේ වතුරේ ඉඳලා හුස්ම ගන්න උඩට එනකොට ලවණ සංවේදී ස්විච් එකක් මේකේ තිනවා. කැස් බෑව හුස්ම ගන්න උඩට එනකොට තමයි මේ ස්විච් එක ඕන් වෙලා මේකෙන් චන්ද්‍රිකා වලට සිග්නල් එකක් යනවා. එතකොට මේ වරින් වර කැස් බෑව උඩට මතු වෙනකොට සිග්නල් ටික එකතු වෙලා මේ කැස් බෑව ගමන් කරපු මාර්ගය අපිට හොයා ගන්න පුළුවන්. ඒ විදිහට කැස් බෑව ගමන් කරපු මාර්ගය හොයාගෙන තිනවා. මේ වම් පැත්තේ තියෙන මේ දකුණු පැත්තේ තියෙන ඡාය රූප දෙකේම ඉන්න කැස් බෑව ලංකාවේ අපි කරපු ටැග් කරපු සලකුණු කරපු අවස්ථාවන් මේ විදිහට ලෝකෙ පුරා මේ කැස් බෑව සලකුණු කරලා කැස් බෑවන්ගේ ගමන් මාර්ගය හොයාගෙන තිනවා. මෙහිදී මේ මම ලියපු ලිපියකින්මයි මම මේක කපලා ගත්තේ. දැනට වාර්තා වල තියෙන වැඩිම දුර තමයි ධාර කැස් බෑවේ කිලෝමීටර් 20000ක් ගමන් කරලා තිනවා. ඒ වගේම ඔලුගෙඩි කැස් බෑවේ කිලෝමීටර් 38000ක් ගමන් කරලා දකුණු අප්‍රිකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාව බටහිර ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරලා තිනවා. ඒ කියන්නේ ඒ තරම් දුරක් මේ කැස් බෑව ගමන් කරන්න පුළුවන් පරියටනය කරනවා කියන එක මේකෙන් තහවුරු වෙලා තිනවා. මේ තියෙන්නේ ඔලුගෙඩි කැස් බෑව ගමන් කරපු ගමන් මාර්ගයේ දකුණු අප්‍රිකාවේ ඉඳලා මේ ගමන් මාර්ගේ පටන් ගත්ත ඇංගෝලාව දේශයට උඩට ගිය කැස් බෑව ආපහු හැරිලා ඕස්ට්‍රේලියාව වලට ඇත්තට මේ කැස් බෑව නැවකද අසන්නේ මේ තුවාල වෙලා නැවකට හම්බෙච්ච කැස් බෑවෙක් මේ දකුණු අප්‍රිකාවේ ඇක්වේරියම් එකට බාර දීලා තිනවා. ඒ කැස් බෑවම ලොකු කරලා ඒගොල්ලෝ ආපහු නිදහස් කරපුවම විශ්වාස කරනවා එයාගේ උපන්බිමට තමයි මේ ආපහු ගිහිල්ලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට කියලා. මොකද කැස් බෑවෝ පරියටනය කරන්නේ ඒගොල්ලන්ගේ භෝජන කලාපයත් බිත්තර දාන කලාපයත් අතර. දැන් ලංකාවේ අපි දකින වෙරළේ දාන අපි බිත්තර දාන එන කැස් බෑවගේ භෝජන කලාපේ වෙන දිහක් වෙන්න පුළුවන්. එතකොට දැන් තංගල්ලේ රැකව වෙරළෙන් අපි නිදහස් කරන කැස් බෑ පැටව ඒගොල්ලෝ ටික කාලයක් ගිහිල්ලා ගැඹුරු මූදර ගිහිල්ලා ගමන් කරලා ඒගොල්ලන්ගේ භෝජන කලාපයක් හොයා ගන්නවා. දැන් අපිට වාර්තා වෙලා තියෙනවා මේගොල්ලන්ගේ භෝජන කලාප මන්නාරමාවටත් ඒ වගේම දකුණු ඉන්දිකාවේ ලක්ෂදීප දූපත් වගේ ඒතරම් දුරිනුත් තියෙනවා කියලා. එතකොට මේ කැස් බෑවගේ මුළු ජීවිත කාලය මේගොල්ලෝ එහෙ ඉඳලා අපෝ බිත්තර දාන්න වැඩිහිටි වෙලා බිත්තර දාන්න වෙනකොට වැඩිහිටියෝ බවට පත් වුනම ප්‍රජනන සමයේදී ආපහු උපන් වෙරළට මෙනවා බිත්තර දාන්න. එතකොට මේ කැස් බෑවගේ මේ උපන් මේ භෝජන කලාපයයි මේ බිත්තර දාන නෙස්ටිං කලාපය අතර තමයි මේ පරියටනය සිද්ධ වෙන්නේ. ළඟට කැස් බෑවගේ සංවේදීතාවය ගත්තොත් එimhe ජලයේ මත් කෙටිදි කෙටි දොරක් පේනවා. ඒ වගේම මේ කැස් බෑවට බාහිර කන් නැහැ. නමුත් අභ්‍යන්තර කන් තිනවා. අර දැන් අර 98 මේ 98 නලාව වාදනය කරන ගමන් මේ බලා එහෙට මෙහෙට හොල්ලනවා කැස් නයාට පේන්නේ. ඒ වගේම අපි දකිනවා ඇති කකුලෙන් අර පොළවට තට්ටු කරනවා කම්පණයක් දැනෙන. ඒ වගේ මේ කැස් බෑවට හොඳට කම්පණය දැනෙනවා බාහිර කන් නැහැ. එතකොට වැඩිපුරම දැනෙන්නේ හොඳට කම්පණය දැනගින් ඒකෙන් තමයි යා සංවේදීදලා තියෙන්නේ ශ්‍රවණ සංවේදී. ඒ වගේම චුම්බක ශේෂ්ත්‍රය පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා කැස් බෑවට. අපි විශ්වාස කරනවා මේ කැස් බෑ පැටව මුහුදට යනකොට දැන් හොයාගෙන තියෙන කරුණු අනුව විද්‍යාඥයෝ මුහුදට යනකොට මේගොල්ලන් ගාව මේගොල්ලන්ගේ ශරීරයේ ඒවට තියෙන මැග්නටික් ෆීල්ඩ් එක, ඒ කියන්නේ GPS ලොකේෂන් කියලා අපි කියමු. දැන් අපි දන්න භාෂාවෙන් ඒ ගැන තොරතුරු තැම්පත් වෙනවා. එතකොට මේ කැස් බෑව පැටියා මුහුදට ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේ සාමාන්‍යයෙන් බටු කැස් බෑවකට අවුරුදු 15ක් 20ක් ගල් කැස් බෑවක අවුරුදු 20ක් 30ක් වගේ කාලයක් යන පුළුවන් පරිණත වෙන්න. පරිණතලා ආපහු ඒගොල්ලෝ ඉපදිච්ච වෙරළට බිත්තර දාන්න හොයාගෙන එන්න සටහන් ඇත GPS ලොකේෂන් මේ තොරතුරු වැදගත්. ඊට මේ සීන් ලංකාවේ හම්බ වෙන කැස් බෑවෝ ගල් කැස් බෑවා බටු කැස් බෑවා ධාර කැස් බෑවා. දැන් බලන්න පුළුවන් අපිට මේ අපේ මිනිසුන්ගේ පොඩි බබෙකුයි ලොකු එක්කෙනෙකුයි අතර තියෙන වෙනස වගේද කැස් බෑ වගේ කියලා මේ ධාර කැස් බෑ පැටිය අපිට අතේ තියාගෙන ඉන්න පුළුවන්. ඒ තරම් පොඩි. නමුත් ලොකු නම් බලන්න පුළුවන් මේ පැත්තේ මේ තරම් ඔක්සිජන් කාරකයක් තියෙනවා. අපි ඔක්සිජන් කාරකයක් තරම් වගේ විශාල වෙනවා. මෙතන නම් මේ වම් පැත්තේ තියෙන ඡාය රූප දෙකම අන්තර්ජාලයෙන් ගත්ත ඡාය රූප. නමුත් මේ කැස් බෑව මනින ඡාය රූපේ අපි තංගල්ල රැකව වෙරළ තීරේ ආපු පිටර දාන්න ආපු කැස් බෑවෙක් මනින අවස්ථාව. ළඟට පොතු කැස් බෑවා ඔලුගෙඩි කැස් බෑවා. ඊට අමතරව ලංකාවේ හම්මු නොවන කැම්ප්ස් කැස් බෑව වර්ග දෙකක් ඉන්න ලෝකේ. කැම්ප්ස්ටි බටු කැස් බෑව සහ පැතලේ පිටති කැස් බෑව ෆ්ලැට් බෑක් ටර්ටල් කියනවා. මේ කැම්ප්ස්ටි බටු කැස් බෑව ඉන්නේ මෙක්සිකන් බොක්ක අවට විතරයි. ඊළඟට මේ ෆ්ලැට් බෑක් ටර්ටල් පැතලේ කැස් බෑව ඉන්නේ ඔස්ට්‍රේලියාවේ අවට විතරයි. මීට අමතරව දැන් මම කැස් බෑව ගැන පටන් ගන්නකොට 1996 විතර
කැස්බෑ විශේෂ 8ක් ඉන්නවා කියලා තමයි සඳහන් කරේ. ඒ කියන්නේ මේ ඊස්ට් පැසිෆික් ග්‍රීන් සී ටර්ටල් නැත්නම් බ්ලැක් ටර්ටල් කියන වර්ගය ජානතාක්ෂණය මගින් පස්සේ හොයාගත්තා. මෙයා වෙනම විශේෂයක් නෙවෙයි ගල් කැස්බෑ වගේම උපවිශේෂයක් කියලා ඊට පස්සේ තමයි කැස්බෑ විශේෂ 7ක් විදියට හඳුන්වන්න පටන් ගත්තේ. ඊළඟට සුදු කැස්බෑවා දැන් දැනට අවුරුදු 7-8කට කලින් සමහරවිට මතක ඇති මේ සුදු කැස්බෑව ගැන ගොඩක් කතා වුණා. මේ කොස්කොඩ ටර්ටල් හැචරි එකකින් කැස්බෑව කැස්බෑවේ කතු උදාහම් වෙලා සුදු කැස්බෑවේ කියලා. ඒ දවස්වල මේ සුදු කැස්බෑවට ලොකු වටිනාකමක් තියෙනවා කියලා කිව්වා. ඇත්තටම මේ සුදු කැස්බෑවට කිසිම වටිනාකමක් නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මේ සුදු කැස්බෑව කියන්නේ ඇලි සතෙක්. අපි දකින මේ 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 සුදු කබර නෙමෙයි ඇලි කියලා කියන්නේ අපි මේ සමේ අර කරන් මේ වර්ණක නැති මෙන්න මේ මනුස්සයා වගේම ඇලි කැස්බෑවෙක් තමයි මේ සුදු කැස්බෑව කියලා කියන්නේ. ඇත්තටම මෙයා ලෙඩෙක්. ඒ කියන්නේ මොකක් හරි මේ කියන්නේ අඩුවක් තියෙන නිසා මෙයා මේ ඇලි වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මෙයාට කිසිම වටිනාකමක් නැහැ. නමුත් මේ හැචරි වලදී මේ කැස්බෑව ගොඩක් පරිස්සමෙන් බලා ගන්නවා. මේ කියන්නේ මේ බීජවසන මධ්‍යස්ථාන වල දන්නවා ඇති. කොස්කොඩ ආවට බෙරල තියෙන කැස්බෑව මධ්‍යස්ථාන මේගොල්ලෝ මේව පරිස්සම් කරනවා. මොකද ඒගොල්ලෝ ටුවරිසම් කරන නිසා විශේෂයෙන් මේ මේ විදේශිකයන්ට පෙන්වන්න. එතකොට ඒක නිසා තමයි මේ කැස්බෑවට ජීවත් වෙන්නේ මේ හැචරි වල. නැත්තම් මේ කැස්බෑ පැටියා සුදු කැස්බෑ පැටව මොහොතර ගියොත් මේ ඇලි කැස්බෑ පැටව ලේසියෙන්ම මෝරු වගේ විලෝපිකයන්ට අහු වෙලා මැරෙන්න පුළුවන්. ඊළඟට මම කිව්වා පිහිනන්නත් පුළුවන් කිමිදෙන්නත් පුළුවන් කියලා. එතකොට මේ කැස්බෑව සාමාන්‍යයෙන් ගල් කැස්බෑවා බටු කැස්බෑවා මේ කැස්බෑවන්ට මේ කැස්බෑ වගේ පිට කබල ගොඩක් හයියයි. අපි දන්නවා කැස්බෑ වගේ කට්ට හයියයි කියලා. එතකොට මේ කටුව ශවි ශක්තිය වැඩි නිසා මෙයාට සාමාන්‍ය මීටර 50ක් 100ක් වගේ ගැඹුරට පීනන්න පුළුවන්. ඊට වඩා ගැඹුරට පීනවොත් පීඩනයට ඔරොත්තු දෙන්න නැතුව මේ කට්ට පුපුරනවා. හැබැයි මේ ධාර කැස්බෑව ඊට වඩා වෙනස්. මේ ධාර කැස්බෑව කට්ට එහෙම තනි මේ අස්ථි වලින් නෙවෙයි ඇදිලා තියෙන්නේ. අස්තිකා කියන නිකන් තරු හැඩති කුඩා කුඩා අස්තිකා 10 ගණනකින් ඇදිලා තියෙන්නේ. එතකොට මේ අස්තිකා ඔයගොල්ලන්ට තීරේ පේනවද නැහැ මෙන්න මෙහෙම එකට එකක් ඇතුළට හා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි කියමුකෝ තරුව අපි තරු දෙකක් හදුවා කියලා වෙසක් කූඩු වගේ මේ තරු දෙක ලං කරපුවම මේ වගේ අර එකට එකක් ලං කරන්න පුළුවන්. මේ වගේ තියෙන අර මේ පෙතිත් එක ඒ වගේ මෙයා මේ ධාරකැස් බෑ වගේ මේ අස්තිකා ගොඩක් දහස් ගණක් හැදිලා මේවා පීඩණයට ඔරොත්තු දෙන විදිහට මේවා ලං වෙලා කැස් බෑවට ගොඩක් යට යන්න පුළුවන්. මේ නිසා ධාරකැස් බෑ සාමාන්‍යයෙන් මීටර 1000ක් 1200ක් ඒ කියන්නේ කිලෝමීටරයකට වඩා යට කිමිදිලා මේ පීඩණයට ඔරොත්තු දෙනවා. ඔහුගේ ආහාර හොයාගෙන විශේෂයෙන් ජෙලි ෆිෂ් හොයාගෙන මේ කැස්බෑවට පිනන්න පුළුවන් කිමි දෙන්න පුළුවන් වතුර යට. ඊළඟට මේගොල්ලන්ගේ භෝජන ගත්තෙම මෙන්න මේ වගේ මාංශ භක්ෂක තමයි ගොඩක් අය. ගල් කැස්බෑව විතරක් ශාක භක්ෂකයි අනිත් ඔක්කොම මාංශ භක්ෂකයි. ඊළඟට බිත්තර දැමීමේ ක්‍රියාවලිය ගත්තොත් අපිට කැස්බෑව දකින්න පුළුවන් වෙන්නේ මේ බිත්තර දැමීම ක්‍රියාවලියදී අනිත් සම්පූර්ණ ජීවිත කාලය මුහුදේ ගත කරන නිසා. එතකොට බිත්තර දැමීමේ කියලදී මෙන්න මේ වගේ කැස්බෑව ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා වටපිටත් තියෙන බාධක දිහා බලලා ගොඩට ඇවිල්ලා බිත්තර දානවා. ඉතින් මේ වගේ අවස්ථාවල ලංකාවේ දකින්න ලැබෙන්නේ අපිට එක්කෙනා දෙන්නා වගේ තමයි බිත්තර දාන්න එන්නේ. නමුත් මෙන්න මේ වගේ දහස් ගණනක් බිත්තර දාන අවස්ථා තියෙනවා. මේවට කියනවා අපි ඇරි බාඩක් කියලා. ඉන්දියාවේ මේ වගේ දකින්න පුළුවන්. ඒ වගේම මෙක්සිකෝ බොක්කාවට රටවල් කීපයක මේ වගේ දකින්න පුළුවන්. කැස්බෑව දහස් ගණනක් ඇවිල්ලා එකවර බිත්තර දානවා. ගොඩක් වෙලාවට මේක දකින්න පුළුවන් වෙන්නේ ඔලියුරිලි සහ කැම්ස්රිලි කැස්බෑව වගේ තමයි මේ ඇරි බාඩා. අනිත් සත්තුන්ගේ මෙහෙම ලක්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ කැස්බෑව ගොඩට ඇවිල්ලා මේ ලොකු බොඩි පිට් එකක් නැත්තම් මහවලක් හරනවා කියලා. මේ කැස්බෑවගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ගිලෙන්න පුළුවන් තරමට ලොකු බලක් හරනවා. ඒ වල ඇතුලේ ෆ්ලාස්ක් එක හැඩයට මෙන්න මේ වගේ පොඩි වලක් කරලා මේක ඇතුළට තමයි බිත්තර දාන්නේ. මේකේ විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් මේකද්ද මේ මේකෙන් විශේෂයෙන් වෙන්නේ කියලා. මේ හැඩයත් එක්ක ගත්තම මේකේ මේ කැස්බෑව බිත්තර දාන්නේ. මේ කැස්බෑව බිත්තර දාන්නේ වෙල්ල හරලා බිත්තර දාලා ඉවරුණාට පස්සේ මේ තියෙන බිත්තර දාන අවස්ථාව සාමාන්‍ය බිත්තර 100ක් 120ක් විතර දානවා. බිත්තර 200ක් වගේ දාන අවස්ථාවත් අපිට හම්බෙලා තියෙනවා. නමුත් සාමාන්‍යයක් විතර ගත්තොත් එම් බිත්තර 100ක් 120ක් තමයි සාමාන්‍ය ප්‍රමාණය කැස්බෑව පාර්ක පහම ගත්තම. ඊළඟට මේ කැස්බෑව මේ වගේ බිත්තර දාලා ඒ අවශ්‍ය ඒ අවට කැමෝෆ්ලාජ් කියනවා. කියන්නේ අර සම්පූර්ණයෙන් මේක හංගලා අනිත් සතුරන්ගෙන් විලෝපිකයන්ගෙන් හංගලා මේ පැත්ත සම්පූර්ණයෙන් වැලි වලින් වහලා මේ කැස්බෑව මුහුදට ගමන් කරනවා. එතකොට දැන් මේ කැස්බෑව මෙහෙම මුහුදට ගමන් කරාට පස්සේ මේ කැස්බෑව බිත්තර රැකෙන්නේ නැත්තම් බීජ අවශ්‍ය නැවෙන්නේ වෙරළේ තියෙන උෂ්ණත්වයෙන්. දැන් අපි දන්නා කුරුළු
කූඩුවකදී කුරුල්ලෝ බිත්තර දාලා ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා බිත්තර රකින්න සමහර රස්තවල මම හිතන්නේ පිරිමි සත්තුත් බිත්තර රකින්න අවස්ථා තියෙනවා. ඒ වගේ බිත්තර බිත්තරට උණුසුම දීලා තමයි පැටව ලැබෙන්න බීජ අවශ්‍යනේ කරන්නේ. නමුත් කැස්බෑවන් ගේම් එකක් නැහැ. කැස්බෑවිය වැලිය වලින් වහලා කැමෝෆ්ලාජ් කියන්නේ අර වේශාන්තරණය කරනවා කියන්නේ අනිත් සත්තුන්ට හොයාගන්න බැරි වෙන්න මේ වගේ වහලා මුහුදට ගියාට පස්සේ වැල්ලේ තියෙන රශ්මෙන් තමයි පැටව හැදෙන්නේ බීජ අවශ්‍යනේ වෙන්නේ. අම්මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට මේ මේ තියෙන්නේ වගේ කැදලි දා බිත්‍ර දාන අවස්ථාවක මේක විශේෂයෙන් අපි අර පරිශන වලදී අපි මේ බලනවා මේගොල්ලෝ කොහොමද මේ බිත්‍ර දාපු තැන ඇත්තටම බිත්‍ර වලක් තියෙනවද නැත්නම් මේ සමහර වෙලාවට යූ ටර්න් ගහලා වගේ යනවා මොන හරි බාධාවක් බල්ලෙක් කුරලා වෙන්න පුළුවන් නැත්නම් ලයිට් එකක් වැදිලා වෙන්න පුළුවන් නැත්නම් මොන හරි ස්වභාවිකාරී ඒ වගේ අවස්ථාවකදී මේ කැස්බෑවිය බිත්‍ර දාන්න ඇවිල්ලා ආපහු හැරිලා යනවා. එහෙම හැරිලා ගිය අවස්ථා තියෙනවා. ඊළඟට ඒ වගේම වැල්ලේ වල හාරනකොට බිත්‍ර වල කඩා වැටෙනවා සමහරට. ගේලිලා වැඩි නම් මේ දැන් පෙබරවාරි මාසේ විශේෂයෙන් ওই තංගල්ලේම ගොඩක් වෙලාවට අපි කියන ෆෝල්ස් ෆෝල් වැඩි කියලා. ඒ කියන්නේ අසාර්ථක කැදේ වැඩි. මොකද වැල්ල ගොඩක් වේලිලා නිසා හරියට වලේ හැඩය ගන්න බැරුණාම කැස්බෑවිය මේක අතහැරලා යනවා. ඒ වගේම ගොඩක් අධික වර්ෂාව තියෙනකොටත් තෙත වැඩි වුණාමත් ඒ අවස්ථා ඒ සිද්ධියම වෙනවා. එතකොට කොමාරි හොඳට පිටර වල කාර ගන්න බැරුණොත් මේ කැස්බෑවිය හැරලා යනවා. එහෙම නැත්නම් වෙන බාධකයක් වුණත් හැරලා යනවා. ගිහිල්ලා ඇවිල්ලා ආපහු අලුතෙන් වලක් කාරනවා. එතකොට අපි මේවා ගැන මේ පාරවල් අධ්‍යයනය කරලා මේවා කොහොමද හඳුනගන්නේ කියලා ඔයාගෙන තිනවා. ඒකෙන් ඒක අපිට පහසු වෙනවා පරිශ්‍රණයකදී දත් එකතු කිරීමේදී ඇත්තටම මේ කැස්බෑව පිටර දාපු තැනක්ද නැත්නම් ඇවිල්ලා හැරලා ගිය තැනක්ද කියලා බලාගන්න. ඊළඟට මේ කැස්බෑව දැන් මම කියවනේ උෂ්ණත්වය වැල්ලේ උෂ්ණත්වයෙන් තමයි කැස්බෑව බීජෝෂණය වෙන්නේ කියලා. ඒ වගේම තව විශේෂ දෙයක් වෙනවා මේ කැස්බෑවන්ගේ. මේ කැස්බෑවන්ගේ මේ ලිංග නිර්ණය සිද්ධ වෙන්නේ අපි අනිත් අපේ වගේ XY ජාන වලින් වගේ නෙවෙයි මෙතනදී වෙන්නේ ඊට අමතරව වැල්ලේ උෂ්ණත්වය බලපානවා ලිංගය තීරණය වෙන්න. ඒ කියන්නේ ගෑනුද පිරිමිද කියන එක තීරණය වෙන්න ඒ පරිසර උෂ්ණත්වය බලපානවා. එතකොට සාමාන්‍යයෙන් මධ්‍යස්ථ උත්තරනේ සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 29ක් 29.5ක් වගේ තමයි ලංකාවේ අපි ගල් කැස්බෑවන්ට කරපු අධ්‍යයනවලදී දැකලා තියෙන්නේ. ඒ වගේ උෂ්ණත්වයකදී ගැහෙන පිරිමි 50 වගේ තියෙනවා. ඊළඟට උෂ්ණත්වය ගොඩක් වැඩි වුණොත් ගැහෙන සත්තු වැඩි, උෂ්ණත්වය අඩු වුණොත් පිරිමි සත්තු වැඩි. එතකොට මේ අපි දැන් කතා කරනවා මේ ග්ලෝබල් වෝමින්. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වීම නිසා මේ කැස්බෑවන්ට බලපෑමක් වෙන්න පුළුවන් කියලා. ඇත්තට පැහැදිලිවම බලපෑමක් වෙන්න පුළුවන්. මොකද කැස්බෑව අවුරුදු මිලියන 100 ගණනක් පරිණාම වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඒ නිසා පරිසරයට ඔරොත්තු දීලා අපිට තර්ක කරන්න පුළුවන් මේ 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 උෂ්ණත්වය වැඩි වීමටත් ඒගොල්ලෝ ඔරොත්තු දෙයි කියලා. නමුත් අපි දන්නවා අපි මේ අපි මිනිසුන්ගේ මේ විශේෂ ශීඝ්‍ර දිනුවත් එක්ක පහුගිය අවුරුදු 50 වගේ කාලය ඇතුළත ලොකු වෙනසක් වුණා පරිසර උෂ්ණත්වය. එතකොට අවුරුදු මිලියන ගණනක් පරිණාම වෙච්ච කැස්බෑවට වගේ නෙමෙයි මේ වගේ කෙටි කාලයක් තුළ විශේෂයෙන් වේගෙන් උෂ්ණත්වය වෙනස් වෙමකදී මේගොල්ලන්ට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට ගැහෙන සත්තු වැඩියෙන් එනවා. මෙහෙම ගොඩාක් ගැහෙන සත්තු පරිසරයට මුදාහැරුණොත් ඒ පරිසරයේ අර උන්ගේ ගහණේ සමුද්‍රීයතාවය බිඳෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලංකාවෙත් කරලා තිනවා, ඒ වගේම ලෝකේ ගොඩක් තැන්වල කරලා තිනවා මේගොල්ලන්ගේ අනුපාතය හොලා තිනවා. ගැහෙන පිරිමි අනුපාතේ සාමාන්‍යයෙන් විතර වර්ගදී 70%ක් විතර ගැහෙන සත්තු වෙනවා, පිරිමි සත්තු 30%යි. ඒක තමයි ස්වභාවික තත්ත්වයන් ගැන දකලා තියෙන්නේ. නමුත් අපි මේ කරන වෙනස්කමත් එක්ක උෂ්ණත්වය වැඩි වුණොත් ගෑන සත්තු ගොඩක් වැඩි වෙලා ඒක සමතුලිතතාවය බිඳෙන්න පුළුවන් පොපියුලේෂන් එකේ. ඒ වගේම අපි කතා කරන ටර්ටල් හැචරිස් වලත් බිත්තර ගෙනල්ලා වෙන තැනක වල්ලනකොට ඒ හැචරිස් වල හරියට ඒ નિયમિત ගැඹුර දැම්මේ නැත්තම් ඒක ඒ බලපෑම නිසා අඩු ගැඹුරකදී මේ බිත්තර දැම්මොත් ගෑන සත්තු වැඩි වෙලා ඒක ගොඩක් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් උන්ගේ ගහණයට. මේ තියෙන ඊට පස්සේ දවස් 45ක් 60ක් වගේ කාලයක් ඇතුළත පැටව වෙනවා. පැටව ඇවිල්ලා පැටව ස්වභාවික ගොඩට ඇවිල්ලා මෝදට යනවා. එතකොට මෙතන තව අපිට දෙයක් කතා කරන්න තියක් තියෙනවා. දෙමාපිය රැකවරණ. දැන් මේ පොඩි මේ මෙරළේ හරක් ගිය පාරක් පුර පාරකට අසල මේ කැස්බෑ පැටව වැටලා ඉන්නවා මේකේ. එතකොට මේ දෙමාපිය රැකවරණය කියලා මෙතන විශේෂයෙන් කියන්න ඕනේ. දැන් අපි දකින්නවා අපිට දෙමාපිය රැකවරණේ තියෙනවා. අපි ලොකු වෙලා සෑහෙන ප්‍රමාණයකට රැකියාවක් කරන තරමට අපි ඉගෙන ගන්න ඉවරනකම් දෙමාපිය රැකවරණේ තියෙනවා. ඒ වගේම ගොඩක් අනිත් සත්තු කුරුල්ලන්ගේ වුණත් පැටව පිටරෙන් එළියට ආවට පස්සේ කුරුල් පැටියාට ඉගිරෙන්න පුළුවන්කම් අම්මා කෑම ගිරල්ලා කවනවා. නමුත් කැස්බෑවන්ගේ එහෙම දෙයක් නැහැ. කැස්බෑ අම්මා පිටර දාලා මුහුදට ගියාට පස්සේ එතනින් එහාට ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. දෙමාපිය රැකවරණේ කියලා එකක් නැහැ. කැස්බෑ පැටියා තනියම පැස්බෑ පැටව ඒ කියන්නේ ගොඩක් ත්‍රාන්චු පිටින් තමයි බිත්තර පුපුරන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ පුපුරපුවම මේ කැස්බෑ පැටව ඒගොල්ලෝ මේකත් වෙලා උඩට වලෙන් මතුවෙලා ඒගොල්ලොම මුහුදට ගිහිල්ලා
තමන්ගේ මාර්ගය හොයාගෙන ජීවිතේ පටන් ගන්න ඕනේ. දෙමව්පිය රැකවරණය කියලා එකක් නැහැ. මේ තියෙන්නේ වගේ කැස්බෑවන්ගේ ජීවන චක්‍රේ විතර දාලා ඊට පස්සේ අවුරුදු 15ක් 20ක් තුර යනකොට ඒගොල්ලෝ ටික ටික විරුත් සාගරයට ගිහිල්ලා ජීවත් වෙන භෝජන කලාපය හොයා ගන්නවා. ඊට පස්සේ ප්‍රජනන සමයේ තමයි මේ වගේ පරිගණනය කරලා ඉවෙලා ඒගොල්ලෝ ආපහු එන්නේ මේ 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 කාලය ඇතුළත එන්නේ විතර දාපු වෙරළට. ඒ කියන්නේ ඒගොල්ලෝ බිහි වෙච්ච වෙරළටම තමයි ඇවිල්ලා විතර දාන්නේ. විතර දාලා ආපහු අර භෝජන කලාපයට යනවා. මේක තමයි මේගොල්ලන්ගේ ජීවන චක්‍රයේ සිදුවෙන පරිගණනය. ඊට පස්සේ මේ කැස්බෑව දිශාව සොයාගන්නේ කොහොමද කියලා මේ කැස්බෑ පැටව දැන් මම කිව්වා කැස්බෑ පැටව වලෙන් ඇවිල්ලා ගැඹුරු මුහුදට යනවා කියලා. එතකොට මේගොල්ලෝ මුහුදට යනකොට මේගොල්ලන්ට සිතිජේ තියෙන ආලෝකයෙන් ඒගොල්ලෝ ගමන් කරන දිශාව හොයාගන්න පුළුවන්. ඊළඟට මුහුදේ තියෙන රළ මුහුදු රළ මාර්ගය ඊළඟට ඔයගොල්ලෝ සමහරව බලලා ඇති ෆයින්ඩින් නිමෝ කියලා අර කාටුන් චිත්‍රපටයක් ආවා දැන් අවුරුදු 10කට 15කට කලින්. ඒකේ තියෙන අර මුහුදු ගමන් කරන මුහුදු සාගර දියවැල් එක්ක කැස්බෑව යනවා. ඒ වගේ මේ සාගර දියවැල් එක්කත් මේ කැස්බෑ පැටව එකට එකතු වෙලා ඒගොල්ලෝ ගමන් කරලා ගැඹුරු මුහුදට ගිහිල්ලා ඊළඟට මම කිව්වා වගේ මැග්නටික් ඔරියන්ටේෂන් ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මේ සියලු දේවල් පාවිච්චි කරලා මේගොල්ලෝ දිශාව සොයාගෙන තමයි ඒගොල්ලන්ගේ භෝජන කලාපයක් තෝරගන්නේ. ඒ ගොඩක් වෙලාවට ඒක ගොඩක් මේ එක පොපියුලේෂන් එකක භෝජන කලාපේ එක පැත්තක් වෙන්න පුළුවන්. නමුත් ඒක හරියටම සමානලට එකම දිශාවට යන්නේ නැහැ. සමහර අවස්ථාවල කැමර කැස්බෑව වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දැකලා තියෙනවා දැන් ලංකාවේ තංගල්ලේ වෙරළෙන් යන පැටව මේ බිහි වෙන පැටව ගොඩක් ඉන්දියාවේ අර භෝජන කලාපයට යනවා කියලා. අන්න ඒ වගේ භෝජන කලාප මේගොල්ලන්ගේ හැඩ ගැහිලා තියෙනවා. ඒ වාර ඒ පැතිවල තියෙන දියවැල් සහ ඒවත් එක්ක තමයි හැඩ ගැහිලා තියෙන්නේ. ඊළඟට මේ කැස්බෑවගේ නොනැසී පැවැත්ම ප්‍රවර්ධනය. ප්‍රවර්ධනයේ නොනැසී පැවැත්ම ඒ කියන්නේ මේ කැස්බෑව අපි කැස්බෑව විතර දානවා විතර දහස් ගාණක්. ඒ කියන්නේ එක සීසන් එකකදී අපි කිව්වා එක වාරයකදී විතර 100ක් 120ක් විතර දානවා කියලා. ඒ වගේම මේ වගේ විතර වාර ගාණ 4ක් සිට 4 සිට 10ක් 12ක් වගේ වෙන්න පුළුවන්. අපි තංගල්ලේ හොයලා මේ කරපු පරිශ්‍රණයේදී අපි දැකලා තිනවා තංගල්ලේ රැකවරලා තියෙද්දී එකම ගල් කැස්බෑවේ 12 වතාවක් ඇවිල්ලා තිනවා සති දෙකෙන් දෙකට. මේ වගේ සති දෙකෙන් දෙකට 12 වතාවක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ විතර දාන සමය ඉවරුණාට පස්සේ තමයි යා පරිගණනය කරලා ආපහු ඒගොල්ලන්ගේ භෝජන කලාපයට යන්නේ. ඊට පස්සෙත් ආයෙත් අවුරුදු කීපයකට පස්සේ අවුරුදු දෙකක් තුනක් නැත්නම් හතරකට පස්සේ ආපහු යාගේ මේ විතර දාන කාලෙට ආව විතර දාන කලාපයට එනවා. මෙතකොට මේ එක සීසන් එකකදී විතර එක කැස්බෑවෙක් විතර 3-400ක් විතර සමාලලට 1000ක් වගේ දාන්න පුළුවන්. එතකොට දැනට කරලා තියෙන පරිශ්‍රණවලදී අපි හොයාගෙන තිනවා විතර 1000කට එක කැස්බෑවෙක් තමයි ඉතුරු වෙන්නේ වැඩිහිටියෙක් වෙන්න. මේ අනිත් මේ රූප සටහනේ පේන විදිහට මේ අනිත් කැස්බෑව ඔක්කොම විනාශලා තියෙන්නේ ස්වභාවික තත්ත්වයෙන් අර. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ තරම් විලෝපිකව ඉන්නවා. නමුත් එතකොට දැන් අපි හිතන්න මේ වගේ විතර 1000කට එක කැස්බෑවයි ස්වභාවිකව රැකෙන්නේ. නමුත් අපි දැන් කරන්නේ මේ විතර දානකොට 100ක් දැම්මොත් 100ම මිනිස්සු ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අර සම්පූර්ණ මේ කැස්බෑව වගේ ඒ ජීවන චක්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ කියන්නේ මිනිස්සු පිටර ගන්නකින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා ස්වභාවිකව මේගොල්ලන් තියෙන විලෝපිකන්ට අමතරව. එතකොට ඊළඟට මේ කැස්බෑවන්ගේ සර්වයර්ෂිප් කර්ව් එක මේගොල්ලන්ගේ ජීවන චක්‍රය බලුවොත් එම මේ ටයිප් 3 කියලා අපි කියන්නේ මේ මේගොල්ලන්ගේ ගොඩාක් විනාශ වෙන්නේ පොඩි කාලෙදී පිටරවලදී. ඊට පස්සේ ටික ටික ජුවෙනයිල් ඒ කියන්නේ සුමුලන් එහෙම වෙලා ලොකු වෙච්චම එක ස්ථාවරයකට එනවා. ඒ කියන්නේ වැඩිහිටි කැස්බෑවෝ එක ප්‍රමාණයක් නියතයක් වගේ ප්‍රමාණයක් තමයි ආරක්ෂා වෙන්නේ. ගොඩාක් විනාශ වෙන්නේ පොඩි කාලේ ඉඳලා තමයි ටික ටික විනාශ වෙලා වැඩි වෙන්නේ. දැන් සමහර සත්තුන්ගේ අපිට මේ දකින්න පුළුවන් ටයිප් 2 ටයිප් 3 කියලා මේ වගේ සමහර ටයිප් 2 කියන්නේ එක විදිහට ඕනම හැම කාලෙදිම තර්ජන තියෙනවා. සමහර සත්තුන්ගේ පොඩි කාලේ තර්ජන අඩුයි ලොකු වුණාම තර්ජන තියෙනවා. නමුත් කැස්බෑවන්ට තියෙන එක ටයිප් 3 එක පොඩි කාලේ තර්ජන වැඩි ලොකු වුණාම තර්ජන අඩුයි. ඇත්තටම කැස්බෑවන්ට ලොකු කාලෙදි විලෝපිකය වගේ ඉන්නේ මෝරු වගේ සත්තු විශාල විතරයි. අනිත් විලෝපිකෝ කිසි දෙයක් නැහැ. නමුත් පොඩි කාලෙදි ගඩබිම යනකොට කකුලුව මුගටි ඒ වගේ සත්තු ඉන්නවා. ඊළඟට මුහුදට ගියාම ගල් මාරු මෝරු ඒ වගේ ගොඩක් සත්තුගෙන් හානි වෙනවා. නමුත් ලොකු කැස්බෑවන් අපි දකිනවා සමහර අවස්ථාවල අවල්පතර එක අවල්පතක් නැතුව කැස්බෑව පිටර දාන්න යනවා. ඒ කියන්නේ මෝරු වගේ ඇටැක් කරලා එමු නැතුව මේ අනිත් විලෝපිකෝ අඩුයි ලොකු සත්තුන්ට.
ඊළඟට කැස් ලංකාවේ කැස් බෑව බිත්තර දාන මෙරළ ගත්තම ගොඩක් කාලවලට අපි දකින්න පුළුවන් ගල්කිස්සේ ඉඳලා දකුණට කොස්ගොඩ ඉඳරුව ඊළඟට තංගල්ලේ රැකව අරුගම්බේ ඔය පැත්ත දක්වා මීට අමතරව අනිත් පැතිවලත් තියෙනවා දැන් මේ මෑතකදී කොස් මේ කල්පිටියේ කන්ද කුලියේ අලුතින් දැන් අවුරුදු කිහිපයක ඉඳලා බටු කැස් බෑව බිත්තර දානවා දකින්න ලැබුණා ඒ කියන්නේ කලින් තිබ්බ තැන් තැන් වල ටිකක් නමුත් දැන් ටිකක් වැඩි වෙලා තිනවා ඊළඟට නිලාවැලි පැත්තේ ඊළඟට මේ මේ නැගෙනහිර පැත්තේ අරුගම්බේ ඒ වගේ තැන් වල බිත්තර දානවා වැඩියෙන්ම දාන ප්‍රදේශ තමයි මේ තියෙන්නේ මේකිනුත් අපි ගොඩක්ම දැකලා තිනවා තංගල්ලේ කොස්ගොඩ මේ තංගල්ලේ රැකව බීච් එකත් ඒ වගේම වෙන්තොට කොස්ගොඩ ඒ පැත්තේ ගොඩක් කැස් බෑව බිත්තර දානේ ප්‍රදේශ අනිත් තැන් වල ප්‍රමාණය ටික ටික අඩුයි ඊළඟට මේ කැස් බෑව බිත්තර දාන ප්‍රදේශ විශේෂ සමහර බීච් වල කැස් බෑව වර්ග පහම බිත්තර දානවා දැකලා තිනවා සමහර තැන් වල එක්කිනා දින තමයි සමහර බීච් වල බිත්තර දාන්නේ ඒක කේක වර්ගය අනුව සහ ස්ථාන අනුව වෙනස් වෙනවා ඊළඟට කැස් බෑව ගැන තව විශේෂ දෙයක් තමයි අපි දීවරෝ ගැන දීවරෝ එක්ක කැස් බෑව ගැන කතා කරනකොට මෙන්න මේක අපි කියනවා මේ කැස් බෑවගේ සංරක්ෂණය කරන්නේ ඇයි එතකොට දැන් ගොඩක් වෙලාවට අපි අහනවානේ අපි මාළු කනවා කැස් බෑව ආරක්ෂා කරන්න ඇයි කියලා එතකොට අපි කැස් බෑව ගැන විශේෂයෙන් ඒගොල්ලන්ගේ වැදගත්කම කියලා දෙන්න තමයි මේ දැන් මේක අපි දකිනවා මේ ගොඩ බිම තියෙන තෘණ භූමියක් මේ තියෙන තනකොළ ඒ වගේම මොහොතේ අපි දන්නවා මේ අපි ගොඩක් මෙතන සම්බන්ධලාගෙන පරිසරය ගැන වැඩ කරන අය මොහොත තෘණ තියෙනවා මොහොතේ මේ වගේ මොහොත තෘණ තියෙනවා එතකොට මේ ගල් කැස් බෑව මේ මොහොත තෘණ ආහාරයට ගන්නවා අපි අර උඩ පිටක්ව තනකොළ ගවය හරක් තනකොළ උලා කරනවා වගේ මේ ගල් කැස් බෑව මොහොත තෘණ උලා කරනවා මේ මොහොත තුන උලා කරනවා කියන්නේ ඒකේ තියෙන පරිසර සමතු ecological balance එක. ඒ කියන්නේ පරිසර සමතුලිතතාවට ගොඩක් වැදගත් වෙනවා මේ ගල් කැස් බෑව මේ මොහොත තුන උලා කෑමේ. අනිත් ජීවීන් බෝ වෙලා මාළු අස්වන්න වැඩි වෙන්න මේක ඒ කියන්නේ ජීවීන් බෝ වෙන්න බලපෑනවා. ඉතින් දීවරයන්ට මාළු අස්වන්න වැඩි වීමටත් මේ ගල් කැස් බෑව ගොඩක් උපකාරී වෙනවා මේ විදිහට පරිසරය සමතුලිත කරන නිසා. නමුත් සමහර අවස්ථාවල තියෙනවා දැන් මට අපේ යාළුවෙක් ලක්ෂදීප දූපත් වල වැඩ කරන යාළුවෙක් ව ඉන්දියාවේ ඒගොල්ලෝ කියනවා අපි රැකවින් කැස් බෑව ගොඩක් නිදහස් කළා. ඒ කියන්නේ 1996න් පස්සේ ගොඩක් තංගල්ලේ රැකවින් කැස් බෑව නිදහස් කරන්න පටන් ගත්තා ඒ සංරක්ෂණ ව්‍යාප්තිය නිසා. එතකොට ඒ නිසා දැන් ඒගොල්ලන්ගේ ගල් කැස් බෑව ගහණය වැඩි වෙලා ඕවර් ග්‍රේසිං. ඒ කියන්නේ වැඩිපුර උලා කරලා අර මොහොත තුන ඕවර් ග්‍රේසිං වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ සම් මේක කැස් බෑව ගොඩක් බෝ වෙලා තිනවා. ඒ කියන්නේ අපිට පැහැදිලි වෙනවා මේගොල්ලෝ මේ සමේකට පරිසරයට බලපෑමක් සිද්ධ කරනවා කියලා. මේ තියෙන ඒ වගේ මුදු තුන උලා කරන අවස්ථාවක්. ඊළඟට ධාර කැස් බෑව මං කිව්වා ධාර කැස් බෑවට කිලෝමීටරක් විතර යට කිමි දෙන්න පුළුවන්. ගිහිල්ලා මේගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය විදිහට ජෙලි මසුන් ආහාරයට ගන්නවා ජෙලි ෆිෂ්. එතකොට මේ ජෙලි ෆිෂ් කියන්නේ සතෙක්. ජෙලි ෆිෂ් කේ ප්‍රධාන ආහාරය තමයි මාළු පැටව. එතකොට මේකේ අපි පෙන්වන්නේ ජෙලි ෆිෂ් ධාර කැස් බෑව ඉන්නකොට ජෙලි ෆිෂ් ගහණේ අඩු වෙලා ධාර කැස් බෑව වැඩිවින් වැඩි නිසා ජෙලි ෆිෂ් ගහණේ අඩු වෙනවා. එතකොට ජෙලි ෆිෂ් ගහණේ අඩු වෙන නිසා මාළු පැටව ඉතුරු වෙලා මේ නැවට ඩොලර්. ඒ කියන්නේ මේ මාළු අස්වැන්න වැඩි. නමුත් ධාර කැස් බෑව අඩු වුණොත් ජෙලි ෆිෂ් වැඩි වෙලා මාළු අඩු වෙලා මෙතන පෙන්නන්නේ එයා මේ නැවට තියෙන ඩොලර් ගාණ අඩුයි. ඒ කියන්නේ මාළු අස්වැන්න අඩුයි. එහෙම ඒ කියන්නේ මේ පරිසරයේ සමතුලිතතාවයේදී මේ ධාර කැස් බෑව වැදගත් වෙනවා කියන එක මේකෙන් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට කැස් බෑවන් තියෙන තර්ජන විතර එකතු කරන එක දැනට ලංකාවේ ගොඩක් මේක නීතියෙන් තහනම් 1972 ඉඳලා බිත්තර ගැනීම කැස් බෑව මැරීම කැස් බෑව මස් ව්‍යාපාරය තමයි අඩු වෙන එක බිත්තරය ළඟ තියාගත්තත් ඒක නීති විරෝධී ඒකට මේගොල්ලන්ට රුපියල් ලක්ෂයක් දක්වා දඩයක් දහන්න නැත්නම් අවුරුදු දෙකක් දක්වා සිරේ දාන්න ඒ වගේ නීතිය තියෙනවා නමුත් තාමත් අවස්ථාව ලැබුණොත් හැම තැනකම බිත්තර එකතු කරන්න පුළුවන් තැන්වල මිනිස්සු බිත්තර එකතු කරනවා ඒ නිසා මේක ලොකු තර්ජනයක් කැස් බෑවන්ට ඒ කියන්නේ අපි වනජීවීකෙන් ගොඩක් තැන්වල ආරක්ෂා කරනවා නමුත් අවස්ථාව ලැබුණ හැටි කැස් බෑව බිත්තර එකතු කරන එක සිද්ධ වෙනවා කැස් බෑව මරණ එක මම දැන් මේ කැස් බෑව ගැන වැඩ කරන්න පටන් ගලන් අවුරුදු 25ක් විතර වෙනවා 1990 ගණන් වල තිබ්බ කාලයත් එක්ක බලපුවම දැන් ගොඩක් අඩුයි නමුත් තවමත් දැන් දවස් කීපයකට කලිනුත් අපිට ආවා දැන් මම ප්‍රවෘත්තියක් දැක්ක මන්නාරමේ ගෙදරක කැස් බෑව හංගම් ඉඳලා තියෙනවා ගල් කැස් බෑව ටික ඒ කියන්නේ ගෙනිහිල්ලා මරන්න පුළුවන් වුණොත් මරන්න නමුත් ඒක කවුරු හරි ඔත්තුවක් දීලා ඒක වටලලා පොලිසියෙන් අරගෙන මොකටද දාලා තිබ්බා. මොකද ඒ කියන්නේ අවස්ථාව ලැබුණොත් කැස් බෑව මරනවා. නමුත් ඉස්සර තරම් නැහැ. දැන් ප්‍රමාණය මරණ එක අඩු වෙලා තිනවා. නමුත් බිත්තර ගන්න එක තාමත් සිද්ධ වෙනවා ගොඩක් තැන්වල. ඊළඟට මේක තමයි මේකත් විශාල තර්ජනයක් කැස් බෑවට දීවර දැල් වලට හසු වීම. කැස් බෑව දීවර දැල් වලට හසු වම අපි කතා කරා කැස් බෑව හුස්ම ගන්න සත්තු. එතකොට සුවසනය කරන්න ඕනේ. මේ දැල් වලට අහු වෙලා හුස්ම ගන්න උඩට එන්න බැරුණොත් කැස් බෑව හුස්ම ඉර වෙලා මැරෙනවා. නැත්තම් දැලට අහු වෙලා දැල ඉරනකොට දීවරු ඇවිල්ලා කැස් බෑවට හානි කරනවා. සමහරවිට අවල් පාත කපලා දානවා. සමහරවිට ඔළුවට අවුලම්බිලියෙන් ගහලා දානවා.
නමුත් ඉතින් අපි දැනුවත් කිරීමට සමන් කළා සමහර දීවරයෝ මේ කැස්බෑවට හානි යන්නකොට විදහස් කරනවා නමුත් කැස්බෑව දැලේ අවුවලා හුස්ම ගන්න බැරුවලා හිටියොත් අනිවාර්යයෙන්ම මැරෙනවා මොකද දැන් මම කිව්වා ක්‍රියාකාරී අවස්ථාවේදී කැස්බෑව විනාඩි 15ක් 30ක් වගේ කාලයක් තමයි එක හුස්මකින් ජීවත් වෙන්නේ ඉන්න පුළුවන් වෙන්නේ ඒක කැස්බෑව දැලකට වගේ අවුවලා ජීව අර ජීවිතේ බේර ගන්න දඟලනකොට ඊටත් වඩා ඉක්මනට අර ඔක්සිජන් ප්‍රමාණය ඉවර වෙන්න පුළුවන් එතකොට උඩට එන්න බැරි වුණොත් හුස්ම ඉරවිලා මැරෙනවා ලකට මේ ටර්ටල් එක්ස්ක්ලූඩඩ් ඩිවයිස් කියලා මේකට කියන්නේ මේ මේ අර ගොඩක් වෙලාවට ට්‍රෝලර් වලින් විශාල නැව් වලින් මාළු අල්ලනකොට විශේෂයෙන් ඉස්සෝ අල්ලනකොට මේ මේ වගේ ඩිවයිස් එකක් පාවිච්චි කරනවා මේක ලංකාවේ නෑ දැන් මේ පැය කාලා අපි මැලේසියාවේ පාවිච්චි කරනවා මේ මේකේ වෙන්නේ මේ මේ මාළු අරම ඔක්කොම මේ දැලට එනවා නමුත් කැස්බෑවට මෙතන පොඩි දොරක් වගේ එකක් තියෙනවා මේ දොර විවෘත වෙලා කැස්බෑව වගේ හරි මොකක් හරි ලොකු දෙයක් આવොත් මේකෙන් මේක වැදිලා පිට වෙනවා මෙතෙන් පිට වෙන්න පුළුවන් අනිත් මේකේ මාළු අස්වන්නට ඒ දීවිඩගේ අස්වන්නට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තියෙන මේ පැහැදිලි මේකේ මේ කැස්බෑව මෙතෙන් පිට වෙනවා අනිත් මොත් මාළු ඉස්සෝ මේ ටික ඔක්කොම දැලේ මඩිය ඇතුළට යනවා. ඊළඟට පරිසර දූෂණේ ප්ලාස්ටික් තෙල් රසායන දවල මේ සියලු දේම කැස්බෑවට තර්ජනය. මොකද මේ ප්ලාස්ටික් ගොඩක් වෙලාවට කැස්බෑව මේ අර කෑම ගන්නකොට ආහාරයට ගැලින්න පුළුවන් ගිලින්න පුළුවන් ඒ වගේම අපි දන්නවා shopping bag කැස්බෑව මේ මෙහෙම වතුරට ගියාම මේ වගේ පා වෙනවා shopping bag එක පා වෙනකොට මේ දකුණු පැත්තේ තියෙන ඡායාරූපේ බලන්න මුහුදු ධර්මං කිව්ව jellyfish එක්කම shopping bag උත් තිනවා මේ දෙක වෙන් කරලා අඳුර ගන්න කැස්බෑවට අමාරුයි එතකොට මේ කැස්බෑව මේ ගොඩ බිම අපි දකිනවා මේ වගේ හරක් අලි පොලිතින් කනවා වගේ මේ කැස්බෑවත් මේ පොලිතින් ආහාරයට අරගෙන මේවා මේ ආහාර මාර්ගය හිර වෙලා කැස්බෑව මරනවා මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලොකු බලපෑමක් සිද්ධ වෙලා තිනවා මේ කැස්බෑවලට ලඟට විලෝපිකෝ මේ මං ඉස්සලා කිව්වා වගේ විලෝපිකෝ ගොඩක් ඉන්න මේ වගේ මේ සියලු දෙනාගේම බේරිලා තමයි මේ කැස්බෑව යන්න ඕනේ ඒ නිසා තමයි අර 1000කට එකක් වක්වා කුඩා ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ මේ වගේ ගොඩක් තර්ජන තියෙන නිසා ඊළඟට පොතු කැස්බෑවට මේ පොතු කැස්බෑ වගේ කටුව මේ පිට පොත්ත අරගෙන shell එක අරගෙන ඒක ඔපදමලා මේ වගේ එක එක ආභරණ හදනවා විශේෂ විස්තර භාණ්ඩ හදනවා මේ කර්මාන්තය දැන් නම් ලංකාවේ නැහැ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ ඉස්සර ගාල්ල පැත්තේ ෆැක්ටරි තිබ්බා මේවා කරන්න ඊළඟට මාළදිවයිනෙන් කරවල මිටිස්සේ පොතු කැස්බෑවන්ගේ පොතු මෙහෙට ලංකාවට එවලා තිබ්බා මේක ලංකාවේ තියෙන ප්‍රමාණය මාදි නිසා ඒ වගේ විශාල කර්මාන්තයක් තිබ්බා දැන් නම් නැහැ නමුත් මේකත් මේ නූර ප්‍රදේශයේ හෝටල් එක හංගන් හිටප එක පරණ ඒවා සමහරවිට ඒගොල්ලෝ විදේශික රවට්ටලා ගෙනියන්න පුළුවන් කියලා දෙන්න හදනවා නමුත් රේගෙති අත් අවුනොත් අත්තරන් උට අරගෙන ඒ වලන්ට දැනුවම් දෙන්න පුළුවන්. ඊළඟට කැස්බෑව සංරක්ෂණය ගත්තෙම ප්‍රධාන වශයෙන් සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා ඉන්සිලු කන්සර්වේෂන් කියන්නේ ස්ථානීය සංරක්ෂණය සහ පරිබාහිර සංරක්ෂණය. ඒතකොට මේ ස්ථානීය සංරක්ෂණය කියන්නේ මේ වම් පැත්තේ තියෙන දැලක් දාලා මේ කැස්බෑව විතර දාපු තැනම දැනට තංගල්ලේ රැකව ප්‍රදේශෙ මේ වගේ සිද්ධ වෙනවා. ඊළඟට බුන්දල ජාතික උද්‍යානෙත් ෆිට කරනවා මේ කැස්බෑව විතර දාපු තැන ආරක්ෂා කරලා මේ දලාස්යෙන් පැටියාපුන් පැටියාට යන්න පුළුවන්. එතකොට මේ කැස්බෑව පැටිය පැටව නිදාස් වෙනකම් දවස් 45කටක් වගේ කාලයක් යනකම් මේ වගේ ආරක්ෂා කරලා පැටව ස්වභාවිකව මොහොතට යන්න දෙනවා ඉපදිච්ච තැනම. ඊළඟට දකුණු පැත්තේ අපි දන්නේ අපේ අකුරුත් දන්නවා කැස්බෑව බීජවසන මධ්‍යස්ථාන කියන එක හැචරි වල. මේ හැචරි වලද කැස්බෑව රකින්න නමුත් එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ කැස්බෑව උඩට කැස්බෑ වගේ සාමාන්‍ය බීජාණ්‍ය මඩියේ පැය 48ක් 48ක් වගේ කාලයක් ජීවත් වෙන්න ආහාර තියෙනවා කැස්බෑ පැටියා වලෙන් මතු වුණාට පස්සේ මුහුදට ඇතුළු වුණාට පස්සේ එතකොට මේ ඒ ආහාර තියෙන නිසා මේ කැස්බෑ පැටියා ඒ පැය කාල පැය ගන්න ඇතුළත පුළුවන් තරම් ඈතට පීනගෙන යනවා මොකද ළඟ විලෝපික ගොඩක් වැඩි ගල් මාළු වර්ම ගොඩක් වැඩි එතකොට මේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් තරම් ගැඹුරු මුහුදට යනවා ඒ යන්න අර තියෙන ආහාර ප්‍රමාණවත් වෙනවා ගිහිල්ලා තමයි යා ආහාර ගන්න පටන් ගන්න. නමුත් අපි මේ ටැංකිය වල දාගෙන හිටියම් වෙන්නේ මේ ටැංකිය වල මෙයා ඉන්නකොට අපි දකිනවා ඉතින් සමහර ගියාය ටැංකිය වල දැකලා ඇති අලුතෙන් ආපු පැටව ගොඩාක් හැම වෙලේම වරල් ගගහම ඉන්නේ. කියන්නේ අවල්පත් ගගහම ඉන්නේ නවතගෙන නවත්තගෙන නැහැ. ඉතින් ඒ කියන්නේ මේ අවල්පත් ගහනවා කියන්නේ මේ කැස්බෑ පැටියා තාම ගැඹුරු මොහොතට පිහිනනවා. එයා දන්නේ නැහැ මෙයා ඉන්නේ ටැංකියක් කියලා. එයා පුළුවන් තරම් අර ගැඹුරු මොහොතට පිහිනනවා. ඊට පස්සේ දවස් කීපයක් ගත වෙච්ච කැස්බෑ පැටව අපි දැකලා තියෙනවා ටැංකිය වල අවල්පත් ටික මොකොත් හොල්ලන්නේ නැහැ එහෙම තියාගෙන පා වෙනවා. ඒ කියන්නේ එයාලා හිතන්නේ එයා ගැඹුරු මොහොතට ගිහිල්ලා කියලා. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ ටෙස් මේ මේ මේක ඇත්තටම සංචාරක කර්මාන්තයට වඩිනවා අපිට මුදල් ලම්බ ලැබෙනවා විදේශ විනිමය ලැබෙනවා. නමුත්
මේ බීජාසන මධ්‍යස්ථාන වල අපි යෝජනා කරන්නේ කැස්බෑ පැටවු කීප දෙනෙක් තියාගෙන සංචාර කර්මාන්තයට පුළුවන් තරම් ප්‍රමාණයක් බලෙන් ආපු ගම නිදහස් කරලා ඒගොල්ලෝ අර ස්වභාවික තත්ත්වයන්ට ඒගොල්ලන්ට මොන දෙන්න සලසන්න ටැංකි වල ගොඩක් පැටවු තියාගන්න එපා කියන එක තමයි අපි යෝජනා කරන්නේ. ඊළඟට පරිශ්‍රණ ගත්තොත් එීම කැස්බෑව මේ තියෙන තංගල්ල රිකවර්ලි අපි කරපු පරිශ්‍රණයකදී කැස්බෑව අවුරුද්ද පුරා කැස්බෑවගේ මේ පැමිණීමේ කාලය මේ දැන් මේ පීක් එක පටන් අරන් තින්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ කාලේ තමයි ගොඩක් එන්නේ ඊට පස්සේ ටික ටික අඩු වෙලා යනවා හැබැයි අනිත් සමහර රටවල් ලෝකේ තියෙනවා සීසනල් ඒ කියන්නේ එක කාලයක විතරයි කැස්බෑව එන්නේ අනිත් කාලවල නැහැ නමුත් ලංකාවේ අවුරුද්ද පුරාම කැස්බෑව එනවා විතර දාන්න නමුත් ඒකෙත් අඩු කාලයක් සහ වැඩි කාලයක් දකින්න පුළුවන් වෙනවා දැන් මේ කොස්කොඩ වෙරළ තීරේ මේ ඒත් අපි මේ වගේ බැලුවම ඒත් අර වගේම පීක් එකක් තමයි තියෙන්නේ අප්‍රේල් මැයි තමයි උඩරිම එන්නේ ඊට පස්සේ අනිත් කාල වල අඩු වෙනවා නමුත් අවුරුදු පුරාම දකින්න පුළුවන් වෙනවා ඊළඟට කැස්පෑවන්ගේ ජාන පිළිබඳව ජෙනටික් ඩයිවර්සිටි එක ජාන විවිධත්වය පිළිබඳව අපි පරීක්ෂණයක් කරා කොස්කොඩ වෙරළ තීරේ ඒකෙදී අපිට දකින්න පුළුවන් වුණා මේ ගල් කැස්පෑව ගැන කරේ ගල් කැස්පෑවගේ හොඳ ජාන විවිධත්වයක් තියෙනවා කියලා ඒ නිසා මේ මේ ඒ හොඳ ශක්තිමත් පොපියුලේෂන් එකක් ගහණයක් මේ කොස්කොඩ ප්‍රදේශයේ ගල් කැස්බෑවන්ගේ තියෙනවා කියන එක අපි එකෙන් තහවුරු කරගත්තා. ඊළඟට තව විශේෂත්වයක් තමයි මේ කැස්බෑවන්ගේ එක වලක තාත්තලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ විතර සංසර්ගයේදී මේ එක කැස්බෑවිය කැස්බෑව පිරිමි සත්තු කීප දෙනෙක් එකතු වෙලා ඒ ස්පර්ම්ස් තැම්පත් වෙලා අන්තිමට බිත්තර එක බිත්තර වලක තාත්තලා කීප දෙනෙක් ඉන්න පුළුවන් මේ මම කරපු අධ්‍යයනයක් කොස්කොඩ වෙරළ තීරේ මේකේ දකුණු පැත්තේ කෙරවලෙන් දකින්න පුළුවන් වෙනවා මේ බායකේ කලස් තුනක් තියෙනවා ඒ කියන්නේ මේ බිත්තර වලවල් දෙකේ තාත්තලා තුන් දෙනෙක් ඉන්නවා මේ පළවෙනි එකේ විතරයි එක්කෙනෙක් ඉන්නේ අනිත් ඒ වගේ දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ එක ක්ලච් එක ඒකේ තාත්තලා කීප දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ මේ පොපියුලේෂන් එක ශක්තිමත් වෙන්න මේක යම් බලපෑමක් සිද්ධ වෙනවා ඊළඟට කැස්බෑ වගේ තව එකක් තමයි අර එකම තැනට එන එක දැන් අපි කිව්වා අපේ තංගල්ලෙන් යන කැස්බෑව නැත්නම් කොස්කොඩින් යන කැස්බෑව පිට වෙරළටම එනවා කියලා. ඒ වගේම මේ කැස්බෑව අපි බලලා තිනවා කොච්චර දුරට ඒගොල්ලන්ගේ නැවත පැමිණීම නිවැරදිද කියලා. ඒදී අපිට හොයාගන්න පුළුවන් වෙලා තිනවා මීටර 50න් 50ට වෙරළ තීරයේ බෙදලා සිතියම්ගත කරලා ඒගොල්ලෝ එන තැන යොදාගත්තම මේ සමහර කැස්බෑව ඉන්නවා මේකේ ඉන්නවා එක එක කැස්බෑවේ අටසරයක් ඇවිල්ලා තිනවා එකම තැනට. ඒ කියන්නේ එකම මීටර 50ක් වගේ ඇතුළත එයා අටසරයක් ඇවිල්ලා තිනවා. සමහර කැස්බෑව ඉන්නවා මේ පහක් තියෙනේ. කැස්බෑව පස් දෙනෙක් ඉන්නවා. එකම මීටර 50 ඇතුළත පස්සරයක් ඇවිල්ලා තිනවා. ඒ වගේ අර එකම කුඩා ප්‍රදේශයක්. ඒ කියන්නේ ඒ තරම් ඒගොල්ලන්ගේ GPS එක ඇකියුරේට් කියලා අපිට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට දැන් එහෙම කිව්වොත් අපිට ලේසි. GPS location එක ඒ තරම් accurately. ඒ කියන්නේ ඒ තරම් නිවැරදිව මෙයා හොයාගෙන අපව අර ආපු තැනටම විතර දාපු තැනටම නැවත එනවා මිත්‍ර දාන්න. මිලකට මං කිව්වා චන්ද්‍රිකා තාක්ෂණයෙන් අපි කැස්බෑවන් ගමන් මාර්ගය හොයාගෙන තිනවා මේ තියෙන තංගල්ලේ සැටලයිට් චන්ද්‍රිකා තාක්ෂණයේ පාගෙන් මේ සකල කලකණු කරපු කැස්බෑවෝ ඒගොල්ලන්ගේ ගමන් මාර්ගය දකින්න පුළුවන් මේ තියෙන ලක්ෂදීප් දූපත් ඊළඟට ගෝව පැත්තට ගිහිල්ලා තින ඉන්දියාවේ ඊළඟට මන්නාරමේ අනිත් පැත්තේ ධනුෂ්කොඩි පැත්තට ඒ වගේ ගමන් කරලා තිනවා ඊළඟට මම පොඩි වෙලාවක් ගන්නම් විනාඩි දෙකක් විතර ජෛව සංරක්ෂණ සංගමය තමයි මම නියෝජනය කරන ආයතනය අපි ආයතනයෙන් කරන්නේ මොනවද කියලා මේ වගේ විනාඩි දෙකකින් මම කියන්න මේ පොලිතින් අර ප්ලාස්ටික් වෙනුවට බෙදි බෑග් පාවිච්චි කරන්න මේ ළමයින්ට කියලා දෙනවා ඒගොල්ලෝ දැනුවත් කරනවා ඊළඟට කඩලාන සිටුවීම පාසල් දේශන පැවැත්වීම මේ වගේම අපි අර ගොඩක් පාසල් වල දේශන පවත්වනවා ඊළඟට කැස්බෑවෝ දැන් පෞගේ කාලේ අපිට විශේෂයෙන් වැදගත් වුණා මේ මගේ තිබ්බ දත්ත මේ කියන්නේ කැස්බෑවෝ මැරිලා දැල් වලට අවු වෙලා විශේෂ ඒ විවිධ හේතු නිසා මැරිලා එන කැස්බෑවෝ පිළිබඳ අපි සමීක්ෂණ කරනවා වෙරළ තීරය අවිදලා එතකොට ඒ සමීක්ෂණ වාර්තා අපි ගාව තිනවා ඒක ප්‍රසිද්ධ කරලා තිනවා ඉතින් මේ වගේ වාර්තා තිබිච්ච එක අපිට ගොඩක් වැදගත් වුණා පෞගේ කාලේ අර එක්ස්ප්‍රස් වල නෞකාවත් එක්ක ඒකේ වාර්තාව හදනකොට අපිට ඇත්තටම මේ පරණ දත්ත තිබ්බා නිසා අපිට සංසන්දනය කරන්න පුළුවන් වුණා මේ වගේ පරිශන අපි කලින් කරලා තිබෙන නිසා අර නැවෙන් සිද්ධ වෙච්ච බලපෑමක් තියෙනවා කියන එකට අපිට කියන්න තහවුරු කරන්න අපේ පරණ පරිශන දත්ත ගොඩක් වැදගත් වුණා මොකද ඒකෙන් අපිට ලේසි වුණා
අලුතින් බලපෑමක් සිද්ධ වුණා කියන එක තහවුරු කරගන්න. කැමර ප්‍රදර්ශන දෙරළ පිරිසුදු කිරීම. පෝස්ටර් පත්‍රිකා බෙදාදීම. මේ වගේ අපි ක්ලිනික් මේ ප්‍රජාවට මේ මගේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේක අර සමාජ සේවයක් වගේම මේ මේගොල්ලෝ ඔක්කොම අර කැස් බෑවොත් එක්ක වැඩ කරන දීවරයෝ. එතකොට අපි මේ දීවරයන්ට මේ වගේ දේවල් වලින් අපි දීවරයෝන්ට තියෙන මිත්‍රත්වයේ තහවුරු කරගෙන ඒ මගින් ඒගොල්ලෝ ලව්ව අර දැල්ල වලට අහු වෙන කැස් බෑව නිදහස් කරගන්න යම් කිසි පෙළඹවීමක් කරනවා. ඒ කියන්නේ ඇත්තටම පගාව දීමක් නෙවෙයි. නමුත් ඒගොල්ලොත් එක්ක අපි මිත්‍ර වුණාම අපි කියන දේ අහලා ඒගොල්ලෝ අර අපිට ඇවිල්ලා ඇත්තටම කියනවා කැස් බෑව අහු වුණා මෙච්චර නිදහස් කරා ඒ වගේ දේක් අපිට තොරතුරක් දැනගන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩ කරන එක අපිට ගොඩක් පහසුයි. ඒ නිසා මේ වගේ විවිධ දේවල් අපි කරනවා ඒගොල්ලොත් එක්ක වැඩ කරන. ඊළඟට ජාති අන්තර් සම්මන්ත්‍රණ අපි 2016 මහ නුවර තිබ්බා මේ වගේ ජාති විවිධත්ව ආචාර සම්මන්ත්‍රණ. ඒ වගේම පහුගිය මාසේ ජනවාරි 27 ඉඳලා 29 වෙනකම් නුවර ඒ තිබ්බා මේ වගේ සම්මන්ත්‍රණයක් ලංකා පුරාම පරිසර සංරක්ෂණය පිළිබඳව වැඩ කරන ගොඩක් නියෝජිතව රජයේ ආයතන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේ රජයේ ආයතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩක් ඒ වගේ ආයතන සම්බන්ධ වුණා මේකට. පරිසර අමාත්‍යාංශයේ හොඳයි මගේ දේශනේ මේ දැන් මෙච්චරයි. මම ගොඩක් අර අපි කාලයට මම හිතන දැනටත් කාලය පොඩ්ඩක් වැඩියෙන් ගත්තා මම හිතන්නේ. දැන් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මිස්ටර් රනුල ඔයාලට පුළුවන් ඒක මේවන්න. ඇත්තටම ලලිත් මහත්මය ඇත්තටම ඉතාමත් වැදගත් දේශනයක්. ඇත්තටම පෞද්ගලිකව මමත් නොදත් කරුණු මාර විදිහට රාශියක්ම දැනගත්තා. ඉතින් ඒ වගේම බොහෝ සිත්තද ගන්නා කරුණු ඒ වගේම කියන්නේ කොහොමද දේවල් වෙන්නේ ඒ දේවල් ගොඩක් අපි දැනගත්තා ඔබගේ දේශනෙන්. ඒ වගේම මම හිතන්නේ නරඹන කට්ටියටත් ගොඩක් ප්‍රශ්න ඇති. ඉතින් මම ආරාධනා කර සිටිනවා නරඹන ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනා නම් දැන් අපි වෙත යොමු කරන්න කියලා සුළු කාලයක් අපි වෙන් කරලා තියෙනවා ප්‍රශ්න සඳහා. මම පරිසර අධිකාරියේ වැඩ කරන්නේ. එතකොට අපි ගොඩක් අවේර්නස් ප්‍රෝග්‍රෑම් ළමයි එක්ක කරන්න වෙනවා මේ අපේ දින මැන්ඩේට් එක අනුව. එතකොට මේ මිස් ක්ලාරිට් අපිට පුළුවන්ද ඔයාලගේ සහයෝගය ගන්න ඒ වගේ අවස්ථාවක් අපි සංවිධානය කරොත්? ගොඩක් විශේෂයෙන්ම මම අවේර්නස් එකේ මම ගාල්ලේ ඉන්නේ. ඒකුරු මේ පැත්තට මේක සම්බන්ධ නිසා ඒ පාසල් අපිට මේ මුළු දිස්ත්‍රික්කෙම වගේ සම්බන්ධ වෙනවා. ඒකෝර අපිට හැකියාවක් තියෙනවා ඔබතුමාලගේ සහාය ගන්න ඒ වගේ අවස්ථාවක වැඩ. දැනටත් මම මහනුවර අර මහින්ද වීරපන් මහත්තයත් එක්කම ගොඩක් වැඩසටහන් කරලා තිනවා මේ මධ්‍යම පළාතේ. ඒ වගේම මේ ඒක නිසා අපිට පහසුවෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන්. පරිසර අධිකාරියේ මම ගොඩක් මේ දේක්ෂණ මෙහෙ කරලා තිනවා. මම මොකද මගේ පදිංචිය නුවර නිසා ගොඩක් මේ පැත්තේ අර කරනවා. ඉතින් මම කෝස්ටල් ලයින් එකේ දිගටම හැමතැනම වැඩ කරනවා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ ඕන තැනක අවිල කරන්න පුළුවන්. අපේ ඇත්තටම ගාල්ල පැත්තේ ඉස්කෝල වලම දේශන කරලා තිනවා. ඒක මේක ගැටලුවක් නැහැ අපිට එන්න පුළුවන්. නිකන් කීපයක් මේ ළමයි කරන බණ අපිත් අපිට සම්බන්ධ කරගන්න මේ ඔබතුමාගේ විස්තර අපිට කිව්වා මේ ලබා දෙන්න පුළුවන්. මගේ නම්බරේ ටෙක්ස් මගේ ඊමේල් එක මම දැන් මේකට දාන්න. ඔකේ chat එකට. අමතරව ලලිත් මහත්මයා මේ වෙන විට අපිට අපගේ chat එක හරහා තවත් ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. එකක් තමයි එකෙක් අහලා තියෙනවා අපිට වොලන්ටියරලි එකතු වෙන්න බැරිද මේ වගේ කන්සර්වේෂන් වැඩවලට කියලා. يعني මම හිතන්නේ ගොඩක් කට්ටිය ඒකට උනන්දුයි මේ දවස්වල. ඉතින් ඒ වගේ මේ ප්‍රශ්නට මොකද ඔබේ උත්තරේ? පුළුවන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ඊමේල් එකට. මට ඊමේල් එකක් එවන්න. මම දීපු ඊමේල් එක මම හිතලා ඔක්කොම පේනවා නේ මම chat එකට දාපු ඊමේල් ඇඩ්‍රස් එක. එනවා. ඒකට ඊමේල් කරන්න. ඒ වගේම දැන් ජෛව සංරක්ෂණ BC මම මගේ වෙබ්සයිට් එකක් දාන්නම්. ඒකත් ඒකත් ඒකිනුත් ඇවිල්ලා ඊමේල් කරන්න පුළුවන්. ඊමේල් එකකින් මට විස්තර එවන්න. එතකොට අපි සම්බන්ධ කරගන්න පුළුවන්.
තවත් ප්‍රශ්නයක් තියෙනවා ලලිත් මහත්මයා. Can I please know whether there will be any courses for grade 9 students? මම දැන් 9 පන්ති ශිෂ්‍යෙක් අහලා තියෙන්නේ. මොනවා හරි එහෙම courses තියෙන සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම පන්ති වශයෙන් කියලා විශේෂයෙන්ම නැහැ. ඒකට දැන් අපි අර සාමාන්‍ය මේ දවස්වල මමත් එක්ක ඉන්දියන් ළමයි වැඩ කරනවා ඒගොල්ලන්ගේ වැඩසටහන් වලදී මම උදව් කරනවා ඒ කියන්නේ අවුරුදු 15 කතර වගේ කෙනෙක් ඒ වගේ ඒගොල්ලෝ කරන වැඩසටහන් තියෙනවා නම් අපිට ඒවට සහයෝගය දෙන්න පුළුවන් දැනට විශේෂයෙන් අර වාසල් ළමයින්ට කියලා වෙනම නැහැ ඒ වයසත් එක්ක නමුත් අර සාමාන්‍ය කරන අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳයි තවත් එක් ප්‍රශ්නයක් තියෙනවා කැස්බෑවුන්ට ආහාර ලබා දීම සුදුසුද මම හිතන්නේ අදහස් කරලා තියෙන අර මිනිස්සු විසින් ලබා දෙන ආහාර වරහන් ඉදිරි දා තියෙනවා කියන්නේ එක්කව කරන එක දන්නේ නේද මේමයි නේ ඇත්තටම කැස්බෑවුන්ට එහෙම අර අලි වගේම තමයි දැන් අපිට මේ දවස්වල අපි කියන්නේ අලින්ට වගේ කැස්බෑවුන්ටත් කැම දෙන්න හොඳ නැහැ එතන අර ඔතන වෙන්නේ අර පොඩි ආකර්ෂණයක් ගන්න කැස්බෑව ටිකක් එතන හුරු කරගෙන ඉන්නවා ඉක්කඩු වෙන්නේ නමුත් සාමාන්‍ය කැස්බෑවෝ කියන්නේ වයිල්ඩ් සතෙක් නේ එතකොට එයාට අපි වෙනම අපි ආහාර දීලා හුරු කරන්න හොඳ නැහැ. මොකද ඊට පස්සේ ඒක නැති වුණාම එයාට බලපෑමක් වෙන්න පුළුවන්. දැන් අපි මේ දවස්වල ගොඩක් කතා කරනවානේ අලි ඇවිල්ලා අලින්ට අපි කැම දීලා ලොකු ප්‍රශ්න තියෙනවානේ. ඒකම තමයි කැස්බෑවා කියන්නේ වනයේ ජීවත් වෙන සතෙක්. එතකොට එයාට අපි කැම දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා එයා කැම හොයා ගන්න. ඉතින් ඊට අපි දැන් අර ඔතන මම හිතන්නේ හැචරි කියන නෙවෙයි කතා කරන්නේ නැත්තේ. එතකොට වයිල්ඩ් එකේ ඉන්න කැස්බෑවකට අපි කැම දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා එයාගේ කැම හොයා ගන්න. ඉතින් අපි කරන්නේ අර එයාගේ සාමාන්‍ය ජීවිත චක්‍රේ බලපෑමක් ඇති කරන එක තමයි මේකේ. තවත් එක් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා මහත්මයා හඳුනාගත් කැස්බෑවන් 7 දෙනා ලංකාවට ආවේනික සත්වෙන්ද නැත්නම් මුළු ලෝකෙටම ආවේනිකයිද ආවේනික නෑ නම් මේ කැස්බෑව 7 දෙනා කොහමද ලංකාවේ ඉන්නේ 5 දෙනා ඒගොල්ලෝ වෙන රටවල් වලත් ඉන්නවා මේ ලංකාවටම විශේෂ වෙච්ච කැස්බෑව නෑ නමුත් පැතලි කැස්බෑව ෆ්ලැට් පැක් ටර්ටල් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ විතරයි ඒ ඕස්ට්‍රේලියාවේ ආවට විතරයි ඊළඟට බ්ලැක් ටර්ට මේ කේම්ස් ප්‍රශ්න ආපු කට්ටියට පැහැදිලි පිළිතුරු ලැබුණා කියලා තවත් ඔබට ප්‍රශ්න තියෙනවා නම් අපිට සුළු කාලයක් ලබා දෙන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් අපිට ලැබුණා මත කැස්බෑවුන් කිමිදුම් කරුවන්ට පහර දීම් වාර්තා වෙලා තියෙද කියලා අහන්න කියන්නේ නෑ මම දන්න තරමින් නෑ කැස්බෑව එහෙම පන්න පන්න පහර දෙන සතෙක් නෙවෙයි අපි දැන් මේ අපි කියන්නේ හැචරි වල ඉන්නම කැස්බෑවෙම අත දාන්න එපා කියලා ඒ කියන්නේ ඒ වගේ බාධකයක් වුණොත් අපි අත දැම්මොත් අර හපනවා මොකද්ද කියලා නොදැන නැත්තම් කැස්බෑව එහෙම පන්නගෙන ඇවිල්ලා එන සතෙක් නෙවෙයි අහිංසක සතෙක් කැස්බෑව මොහොතේ ඉන්නකොට අපි එයාට කරදරයක් කරන්නේ නැත. එයා එයාගේ පාඩුවේ ඉන්න මිසක් අපිට මිනිසුන්ට හානි කරන සතෙක් නෙවෙයි. මං හිතන්නේ අපිට ප්‍රශ්න සඳහා වෙන්නු කාල වේලාව අවසන් වී යනවා. අතර මහත්මයනි මට ලබන මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. සමා වෙන්න සුදුසුද කියලා. අපි දැන් හිතමු අපිට අපිට පරිසර එහෙම නැත්නම් අපි හිතමු අපි ඩ්‍රයිව් කරද්දී අපිට ආබාධිත කැස්බෑවෙක් හම්බුනොත් අපි සාමාන්‍ය ජනතාව විදිහට අපි මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඒලට ගන්න ගන්න ඕනේ සහ ගන්න පුළුවන් අපිට කරන්න පුළුවන් පොසිබල් දේ මොකක්ද? ලම අපි කරන්නේ වටිනාකම් දෙපාර්තමේන්තුව කතා කරන එක තමයි. මොකද මේ කැස්බෑව දැන් අපිට ප්‍රවාහණය කරන්නවත් වෙන කිසි දෙයක් කරන්න බෑ ආබාධිතෙක් වුණොත්. මොකද මොකද ඒකේ අපිට තහවුරු කරගන්න බැනොත් අපිට නීතිමය ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ළඟම තියෙන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය නැත්නම් ප්‍රධාන කාර්යාලයට කතා කරලා ඒක දැනුවත් කරන එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. පුළුවන් තරම් ඉක්මනට. මොකද අපිට ප්‍රතිකාර කරන්න ගියොත් ගොඩක් වෙලාවට අපිට ඒකේ කැස්බෑවගේ තත්ත්වය අපිට ප්‍රතිකාර කරන්න බැරි වෙයි. නමුත් අර
ගොඩක් වෙලාවට වේලිලා වගේ ඉන්නවා නම් ගොඩ රැවිලා මොන හරි තුවාලයක් වෙලා වතුර ටිකක් මුහුදු වතුර ටිකක් කැස් පෑවට දාලා තෙත කරන්න පුළුවන් මොකද එයා ගොඩක් අර ඩිහයිඩ්‍රේට් වෙන්න හොඳ නැහැ දැන් අපි කැස් පෑවක් තුවාල වෙලා ගොඩට ඇවිල්ලා ගියමුකෝ දවල් ලව්ව තියෙන වෙලාවක බට ඒ වගේ වෙලාවක එයා පණ පිටින් ඉන්නවා නම් අපිට පුළුවන් එයාට මුහුදු වතුර ටිකක් දාලා එයා නැත්තම් තෙත කෝණියක් වගේ දාලා අර වේලණ එක නැත්තම් පුළුවන් තරම් පොඩක් අර පඳුරක් අයින්නට අයින් කරලා තෙත කෝණියක් වගේ දාලා ඒක රෙදි කැල්ලක් දාලා තෙමලා සීතල කරලා තියන්න ඒකල්ලා හොඳම දේ තමයි පුලුවන්තරයි කොට වන්දිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්නන එක. එතකොට ඒගොල්ලෝ අවශ්‍ය දේවල් කරයි නැතුව මේ අපිට කැස්බෑව අරන් යන්න එහෙම කරන්න මේ නීතිමය බලයක් නැහැ. මොකද ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන පුළුවන්. අපි කැස්බෑවන්ට ආදරේ තමයි. නමුත් සත්තුන්ට මේව කරන නමුත් එතන තව කෙනෙකුට වෙන විදිහට අර්ථ දක්වන්න පුළුවන්. කැස්බෑව එතකොට එතන ලොකු බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒත් සමගම මහත්මයා අපිට අවසාන ප්‍රශ්නය ලැබිලා තියෙනවා තාරක ඉන්නා වයිල්ඩ් ලයිෆ් එකෙන් එයා මම දැන් නම්බරෙත් එවලා තිනවා 1992 මේ නම්බරේ දැන් ෂෙයා කරලා තිනවා ওই නම්බරේ තමයි ඒගොල්ලෝ අර ඉමර්ජන්සි නම්බරයක් විතර අඳුල්ලා දීලා තියෙනවා හරි ඒත් එක්කම මහත්මයා අවසාන ප්‍රශ්නය අපිට ලැබිලා තිනවා කැස් බෑවුන් විසින් මුහුදේ අතරමං දීවරෙන්ට මාර්ක ඔබ්ලිෂන් සපයනවාද ගොඩබිමට පාර පෙන්වනවාද මම හිතන්නේ මිත්‍යා මතයක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් කියලා කිව්වේ එකක් නම් මම අහලා නැහැ අතරම ඩොල්ෆින්ලා ගැන නම් අහලා තිබ්බට කැස්බෑව ගැන නම් මම නම් අහලා නැහැ එහෙම පාර පෙන්වනවා කියලා මගේ දැනුවත් වීම ඇරියට මම කියලාත් නැහැ එහෙමකක් අහලා නැහැ කියන්නේ මිත්‍යා මත තියෙන්න පුළුවන් නමුත් මම දන්න තරමින් එහෙම දෙයක් මම කොහොමත් අහලා නැහැ මොකද මේ ඩොල්ෆින් වගේ එහෙම මේකක් කැස්බෑවන්ගේ සිද්ධ වෙන්නේ නැහැ ඒත් සමග මම හිතන්නේ අපේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට තිබු කාල සීමාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් මම අවසන් වශයෙන් ආචාර්ය ලලිත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර සංරක්ෂණ සංසදයේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අපිට ඉතාමත් හරවත් වැදගත් ඉතාමත් වටිනා දේශනයක් ලබා දුන්නාට. ඉතින් අපි ඒ වගේම බලාපොරොත්තු වෙන ඔබ සමග ඉදිරියේ වැඩ කටයුතු කරන්න ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර සංරක්ෂණ සංසදයේ විදිහට. ඉතින් බොහොම ස්තුතියි ඔබගේ වටිනා කාලය කැප කළාට අප වෙනුවෙන්. ඒත් එක්කම අපගේ මෙම දේශනයට සහභාගී වූ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන ඕනම කෙනෙකුට මේ අපේ තියෙන මම දුන්න ඊමේල් එකට නැත්නම් වෙබ්සයිට් එක හරහා ඇවිල්ලා අපිට සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා තව වැඩිදුර තොරතුරු දැනගන්න නැත්නම් වොලන්ටියර් කරන්න ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් බොහොම ස්තුතියි එහෙනම් අපි මෙතනින් අපගේ දේශනය අවසන් කරනවා සිල් දිනාට සුබ රාත්‍රියක්. Thank you, sir.